ගෞරවනීය රංගරත්නය අවසරයි. අපි නේවාසික උපාසක මහතුතු සම්බන්ධ කරගෙන මේ බ්‍රහස්පතින්දා නිසරමණි චාරිත්‍රානුකූල පවත්වන ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ශිරු දෙනාය සඳහා tempat වෙලා සාදුකාරය පවතුන. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. මේ කෝචිත් ලෝක සාමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝකෝහාරා ලෝකපඤ්ඤත්‍යෝ යාහි තථාගතෝ වෝහරති අපරාමසති ති. කරුකටීතු ස්වාමීන් වහන්සේ මේ පාඨය උපුටා දක්වලා ගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච පොට්ටපාද නමින් ප්‍රසිද්ධ ඒ දීඝනිකාය සංග්‍රහ වෙච්ච පොට්ටපාද සූත්‍රය. මේක තමයි මේ සූත්‍රයේ සාමාන්‍ය නිගමන පාඨය වශයෙන් වගේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ නිගමන පාඨයෙන් පස්සේ මේ ධර්මයට අහුන්කන් දීපු ඇත්තෝ මොන මොන විදිහේ ආනිසංස ප්‍රතිඵල ලබා ගත්තද කියන එක සඳහන් වෙන සම්ප්‍රදාන කුල නිමාව තියෙනවා. මේක තියෙන්නේ මේ සර්වචනාංශය විසින් කරන අවසාන ප්‍රකාශය. ඒ විස්තරය කරන්න ඉස්සර වෙලා ඒ පොට්ටපාද සූත්‍රයේ දිගහැරෙනවා. ඒක දීඝනිකායේ සඳහන් වෙච්ච දීර්ඝ සූත්‍රයක්. කාරුකාන රාශියක් සංග්‍රහ වෙච්ච එක ගුණයකට අමනුපු මල්මාලයක් වගේ සූත්‍රයක්. ඒ සූත්‍රයේ අවසානයේදී සර්වත්‍ංශය සඳහන් කරනවා මේ අපි මෙතෙක් කරා මේ කතා කරපු සූත්‍රය ලෝක සාමාන්‍යක් කියන්නේ ලෝකයේ සාමාන්‍ය දෙයක් එහෙම නැත්නම් සම්මතියක්. කට්ටි එකතු වෙලා මෙහෙමයි කියලා සම්මත කරන ලද්දක්. ලෝක නිරුක්තියෝ එක්කෙනෙකුට කෙනෙක් තමන් අත්දකින්න දෙයක් අදහන දෙයක් විඳපු දෙයක් සාකච්ඡා කරනකොට පෙන්වන රූපක උපමාර්ගය තමයි මේ කතා කරේ. ඒක නිරුක්ති මාර්ගෙන් තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ. මට දැනෙන දේ තව කෙනෙකුට දන්නඳ වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. මේ සංඥාව හරහා නිරුක්ති හරහා තමයි කරන්නේ. ලෝකෝභාරා මේක තමයි විවහාර ක්‍රමය. ලෝකයේ සත්ව අතරක් තියෙනවා විවහාර ක්‍රම. ඊට අමතරව මිනිස් අතර ඊනාව සහ භාෂාව තියෙනවා. ඉතින් මේ විවහාර ක්‍රම අනුව තමයි අපි එක එකනාගේ ඇහුගු එකනාගේ දනු එකිනෙක හුවමාරු කරගන්නේ. එහෙම නැත්නම් ලෝක පඤ්ඤාත්තියෝ කට්ටිකට වෙලා සඳහන් කරගන්නවා මෙන්න මේ වචනෙන් අදහස් වෙන්නේ මේකයි. නැත්නම් මේ ව්‍යාකරණය මෙහෙමයි. එහෙම නැත්නම් පාලි භාෂාව ගත්තොත් මේක මුක්කල්ලාන ව්‍යාකරණේ, මේක කච්ඡායන ව්‍යාකරණේ කියලා කට්ටිකට වෙලා ප්‍රත්‍යක්ෂ ඇති කරගන්න. ඊට පස්සේ මේ ප්‍රත්‍යක්ෂය පිටලා කටයුතු කරනකොට අදහසුව මාරුවේදී සංනිවේදනය කියලා කියන්නේ පටලවි වෙන අඩුයි. එහෙම නැත්නම් අදහසුව මාරු වෙනවට අමතරව මේ සංඥාව නිසා සංනිවේදනය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න රාශියක් ලෝකේ තියෙනවා. ඒක කොහොමඩක් අගලවන්න බෑ. ඒක බේත් බිල බේතින් හදගත්තර ලයක් වගේ. සාමාන්‍ය බේත් දුන්නේ විස බීජයක් නැති කරන්නයි. නමුත් බෙහෙත වැඩි වුණාට පස්සේ දිගට ගන්නකොට බෙහෙතින් හැදෙන ලෙඩ බෙහෙසජ්‍ය සමුර්ථිත රෝග කාද්දාක සනීප කරන්න බෑ. ඒ වගේ තමයි අද ලෝකේ තියෙන මිනිස්යාට තියෙන තිරසොන්ට නැති සනීප කරන්න බැරි ලෙඩ රාශියක් තියෙනවා. ඒ රාශියට හේතුව සංනිවේදනය. කතා කරනකොට යන්නේ කොයිද කියලා අහුවොත් මල්ලේ පොල් කියන කතාව. ඉතින් ඒක නතර කරන්න බෑ. මොකද ඒක අර විතාවටින උපකරණයක්, විතාවටින හැකියාවක් වැරදියට පාවිච්චි කරලා තියෙන අබ්බැහිය. ඉන්දිකරටම අපි ඒ බැහි යන තාක් කල් තිරසනුන් අපේ දිහාට hina වෙනවා. මොකද මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් නිසා මිනිස්සු සියල්ල අවුල් කරගෙන කතා කරනවා. තිරසනුන් අතර කතා නැහැ. ඒ නිසා හැඟුම් සියුම් හැඟුම් මාරු කරගන්න බෑ. නිවන් දකින්නත් බෑ. කෙලස් කපන්නත් බෑ. හැබැයි අපිට විතර දැවෙන තැවෙන ප්‍රශ්න නැහැ. දැවිලි මේ සංනිවේදන ප්‍රශ්න නැහැ. හටගත්තව ප්‍රශ්න නැහැ. අපි එක එකනාත් එක තියෙනවා. ඉතින් මේ ටික නිසා සර්වචන්නාංශේ ඒ තිරසනුන්ට වැඩි වෙලා අපට තියෙන මේ සංනිවේදන ක්‍රමය වාසියට පාවිච්චි කරන්නත් අවාසියට පාවිච්චි කරන මිනිසුන්ගේ චෝදනාවලින් වෙන් වෙලා තථාගත කියන නම අරසා කරන්නත් උන්වහන්සේ මේ තෙක්කල් මේ සූත්‍රයේ සාකච්ඡා වෙච්ච ටික නිගමන ගාතාවකින් කියනවා. ඉමේ කොචිත්ත ලෝක සාමාන්‍ය ලෝක නිරුත්‍ය ලෝක වෝහාරා ලෝක පඤ්ඤාති. මේ මොහොම මෙතෙක්ලා කතා කරපු මිනිසු සාමාන්‍ය දන්න දේ මිනිසු විසින් සම්මත කරගන්න දේ විවහාර භාෂාව මත පමණයි. ඒක නිරුක්ති මාර්ගයෙන්
උපමා රූපක මාර්ගය විතර කතා කරන්න පුළුවන් ඉන්නේ. යේහි තථාගතෝ වෝහරති අපරාමසති. උදයන්සික පාවිච්චි කරන, ව්‍යවහාර කරන මොකද ඒක දැඩිශේ ගන්න මේයි සත්‍ය අන්‍ය දේ බොරුයි කියලා පටලවා ගන්න. මේ sannivedana වතෙන් පමණයි පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක දැඩි මතධාරීන් ගාව, මූල ධර්මවාදීන් ගාව, ආගම්නිකායවාදීන් ගාව නැහැ. ඒගොල්ලෝ කියනවා මේ අපි දන්න එක විතරමයි සත්‍යය. ඉන් පිටේ ඉන්න කට්ටිය අසත්‍යයි, ඒ අය මරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ. ඒගොල්ලෝ අපේ සතුරු කියලා. ඉතින් මේක ඇත්තටම මනුෂ්‍යයාගේ ගතිය නෙවෙයි, sannivedanide ඇති වෙච්ච අතුරු ප්‍රශ්නයක්. ඒක අද බෞද්ධනිකාය අතර, බෞද්ධ සානිකුත් ආගම් අතර, ඒ ආගම් අතුරුනිකාය අතර තියෙන සන්ඩුව සම්පූර්ණ අමතරවාසී ලබන්නේ දේශපාලනඥයෝ නිකාය ඇති කළ නිකාය අතර ගැටමක් කරපුවාම මිනිස්සු නිකම්ම දැපෙන දෙමිලා හිටිනා. ඒතකොට ආණ්ඩු කරන්නේ ලේසි. මිනිස්සුන්ට ආණ්ඩු කරන්නේ ලේසි. ඉතින් ඒ නිසා මේ ගැටුම මිනිස්යාන තියෙන සුවිශේෂී ගුණයක් වැරදිට පාවිච්චි කිරීමෙන්, ඒක නොමග යැවීමෙන් පාලකයන් විසින් කරන ලද සද්දක් කියලා අපිට පිටින් කියත හැකි. මේකමයි විඥාණය කරන්නේ. අපේ විඥාණය කරන්නේත් ඒකයි. හැම වෙලාවෙම දෙක දෙකට බෙදෙනවා. බෙහෙද කරනවා. ඇතුළත පිටත හරි වැරදි හොඳ නරක බෙහෙද කරලා ඒ දෙක අතර ගැටුම හරහා විඥාණය පෝෂණය ලබනවා. විඥාණය ආහාර ලබනවා. ඉතින් ඒ නිසා අපි අතර යම් වෙලාවක හිතේ දෙකර ගතියක්, හිතේ සැක ගතියක්, එකදෝ මේකදෝ කියන සැකයක් තියෙන හැම වෙලාවෙම විඥාණය සුවසේ පෝෂණය ලබනවා, සුවසේ ස්ථාවරත්වය ලබනවා. ඉතින් ඒ නිසා අපිට ඒක නැතිවෙන්නම් හිතේ ඒකයි සමාහිත ගතියක්, ඒකෝදි භාවයක්, ඒකාග්‍ර ගතියක් තියෙන. ඒතර මුළු හිතම එක පිළිවෙලට පිදු වෙනවා. එතකොට විඥාණයට පෝෂණය ලබන්න අමාරුයි. හැබැයි හිත එක කරපමණින් විඥාණය අත්හවර කරන්න අමාරුයි. හිත එක කරගෙන ඒ සඳහා කළ යුතු භාවනා ක්‍රමකට විපස්සනාව කියනවා. අන්නේම කිරුවොත් ඒක නඩමේ විඥානයේ විසින් කරන මේ ජාත්‍යන්තර අන්තර්ජාතික කූට ආන්දෝලින් කරන වැඩේ අපේ විඥානය කරන හැටි දැනගන්න පුළුවන්. නමුත් ඒක දීශි නෑ. මොකද ඒ විඥානයේ අයිතිකාරයාමයි මේ විඥානයේ තියෙන වැරදි දකින්න හදා. ඒක හොරාගයමයි පේනනවා වගේ වැඩ. අන්නේ එවැනි කැපිල්ලක් තමයි සර්වචනාංශ මේ හුණියම් කපනවා වගේ මේ පොට්ටපහද සූත්‍රේ කපන්නේ. ඉතින් ඒ නිසා දැනට එවැනි ප්‍රශ්න වලට අහු වෙලා පීඩා විඳින කෙනෙකුට නම් සර්වචනාංශේ ඇවුලත් බේරලා කැඳත් බොණ්ඩ ක්‍රමයක් හදලා දීලා තියෙන හැටි, හොඳ දැලිපියක් කාලා අරගෙන මයිල විතරක් කැපෙන්න හැම නොකැපෙන්න කපන හැටි ඉතාමත් ලස්සන විචාර කරන. ඉතින් ඒක අදාළ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ තමන් ඉන්න ප්‍රශ්නේ පිළිබඳව තාම හිතපුණේ තියায়ද වෙන විදියට කියනවා. තාම රූප බලලා මදි වෙලා, සද්ද අහලා මදි වෙලා, ගඳ රස ಜಾති පහස ಜಾති තාම ලබා ගන්න බැරි ඒ දරිද්‍රතාවයේ පෙන්න කෙනෙකුට මේක අදාළ වෙන්නේ. මෙයාට යාට තේරෙන තියෙන්නේ ඕව කරන්න ගියොත් අපිට තවදුරටත් විවිධ හැඩතල රූප බලන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ගඳ සද්ද ගඳ රස පහස ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔය වගේ කිස් තැන තරක අපිට ඕනේ, අපිට ඕනේ පාන්, අපිට ඕනේ සල්ලි කියන જાතිකුත් තියෙනවා. ඒ ඇත්තට මේක අදාළ වෙන්නේ නැහැ. ඒ බෝඩ ජනතාව හසුරුවන සල්ලි තියෙන ඔක්කොම රූප සද්ද බඳ තියෙන මේ මිනිසුන්ට ව්‍යාපාර කරලා ප්‍රවෘත්ති හදන කපටයන්ට මේක අහු වෙන්නේ නැහැ. අල්ලන්න කොමක් කරන කමකුත් නැහැ. ඇල්ලුවොත් ඒගොල්ලන් බිස්නස් වැඩ. ඒ නිසා මේ මැද ඉන්නා පන්තියක් එහෙම තද දරිද්‍රතාවයට අහු වෙලක් නැහැ. තද විදියට අනුන් නොමගාරින්නෙත් නැති, තමන්ගේ ආධ්‍යාත්මය ගැන හිතන්න කැමති, මේක මේ පැටරම ලියා ගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙන කෙනෙකුට නම් මේක අදාළ වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙවැනි සූත්‍රයක් විදිහට තියාගත්තාම ඒකෙන් අදහස් කරන්න බෑ එදා මේ දාතර කවදාකවත් ඔක්කොට මේක දිරවනවා කියල. ඔක්කොට මේක ගැලපෙනවා කියල. නමුත් ගැලපෙන සුළු පිටසක් ඉන්නවා. එදත් හිටියා අදත් හිටියා. ඒ පිටසටත් මේ මුළු සූත්‍රයේම එක විදිහට රස නැහැ. මේක යම් යම් මාතෘකා තේරෙනවා. යම් යම් කොටස් මේක නම් මට අදාළයි කියලා තේරෙනවා. අන්න එවැනි සීලයට සමාජීය ප්‍රඥාවට කියන තුන් කට්ටායමටම ගැළපෙන සූත්‍රයක් මේක. ඒ නිසා මේකේ කාරණා අපි විස්තර කරන්න අද වෙනකොට ධර්මදේශනා 30ක් ඉවර කරලා තියෙනවා. අද අපි ඉන්නේ ජූලයි මාසේ 31 වෙනිදා. මේ වරට 30ක් ඉවර කරලා 31 වෙනි ධර්මදේශනාව විශේෂයක් වශයෙන් කියන්න තියෙන්නේ 31 වෙනි ධර්මදේශනාවේ මේ පොට්ටපාසූත්‍රයේ නිමාවක් දක්ින්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි මේ
මේ ධර්ම දේශනාවෙහිලා පොට්ටපාය සූත්‍රයේ සම්පින්දනයක් තියෙන කරුණු සාරාංශ කර ගැනීමක් බිඳු කර ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැම ඊට ඉස්සෙල්ලා පවත්තන ධර්ම දේශනාවකදීම මුලදී පොට්ටපාය සූත්‍රය පිළිබඳව පසුබිම නිදානේ හඳුන්වා දීමක් කරා. ඉතින් ඒක අදත් ඒ විදිහට කරනවා නම් එදා සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සවැත්නුවර වැඩ ඉන්න කාලේ කියන්නේ පස්චිම බුද්ධ ශාසනයේ සර්වඥාන්සේ උදේවරුවේ සිවුර ඇඳගෙන පාත්‍රය අරගෙන පිණ්ඩපාතය සඳහා පිටත් වෙනකොට තේරෙනවා පිණ්ඩපාත සඳහා කල් වෙලා වැඩි කියලා. ඒතකොට සර්වඥාන්සේ යන පාරේ පිටපත පාරේ මග තියෙන පොට්ටපාද පරිබ්‍රාජිකයාගේ ආරාමයට ගොඩ වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සර්වඥාන්සේ බොහොම සුහද සහෝදර සම්බන්ධකමක් තිබිලා තියෙනවා. නැත්නම් එහෙම ආරාධනාවකින් තොරව වෙන තැනකට යන්නේ නැහෙනි. ඉතින් මේ සර්වඥාන්සේ තින්ද වරිනකොට ඒ පිරිස සාමාන්‍ය කතාබතා කර කර අල්ලාප සල්ලාපේ යෙදෙන්නේ. මේ පොට්ටපාද පරිබ්‍රාජකයා සර්වඥාන්සේගේ පැමිණීම කොච්චර සාදර වුණාද කියනවනම් කොච්චර වටිනා උපස්ථානයක් විදිහට සැලකුවාද කියනවනම් ඒ පිරිසට කියනවා තමන්ගේ ගෝල බාලින්ද සරුවච්චන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ සද්ද කරනවට කැමති නෑ. නිස්සද්ද වෙයල්ලා. උන්වහන්සේ පැමිණීම මංගල කාරණාවක් අපේ වගේ ස්ථානයකට කියලා පිස නිහඬ කරනවා. ඊට පස්සේ සරුවච්චන් ආශ්‍රේ වඩා හිටිනවා. වඩා හිටියට පස්සේ අල්ලාහ් සල්ලාහ් ටිකක් කතා කරලා මොකද්ද උගොල්ලෝ මං එනකොට කතා කිව්වේ ආදි වශයෙන් සරුවච්චන් ප්‍රශ්න අහලා අන්න ඒ වෙලාවේදී පොට්ටපාද පරිත්‍රාජකයාගේ තියෙන උපාය ඥානය නිසා යකිණා ස්වාමීන් වහන්සේ අපි එනකොට කතා කරපු එකනම් කතා කරේට පුදේවන්න ඔබ වහන්සේට අහලා නුරු දේවල් නෙමෙයි දාන්න දෙයක්. නමුත් ඔබ වහන්සේ වගේ කෙනෙක් අපි වගේ තැනට ආවම අහන්න කාරණාවක් මගේ හිතේ තියෙනයි කියලා පොට්ටපාද පරිබ්‍රාජක වෙන කාටවත් අවස්ථාව දෙන්නෙත් නැහැ. එයා උත්සජානසික අවධානය යොමු කරනවා අර විශේෂින් දැනගත යුතු කාරණාවට. අකිණ කුතුහල ශාලාවේදී අපි පෙර කාලයක කතාසක් හම්බ වෙලා සාකච්ඡා කරනකොට මාතෘකාවක් මතුණා. සකච්ඡාව සඳහා ඉතින් කවුරුත් එකඟ වුණා. ඒකට කියන්නේ අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා ඒක ටිකක් සාමාන්‍ය එදිනදා වචනයක් නෙවෙයි අභිසඤ්ඤා නිරෝධය. ඉතින් අපි බෞද්ධයෝ වශයෙන් පොතපත කියව නැත්නම් පොත්පත නැත්නම් ටිකක් දන්නවා සංඥා නිරෝධය, සංඥා වේදිත නිරෝධය, නිරෝධ සමාපත්තිය කියන පද. ඒ කියන්නේ සංඥාවගේ නිරුද්ධ වීම කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. අභිසඤ්ඤා නිරෝධ වීම කියලා කියන්නේ අභිසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ ඒ සංඥාගේ අති නිරෝධය. අපිට සාමාන්‍ය හිතා ගන්න බැරි ආධ්‍යාත්මික කරා පමනක් ගත හැකි ප්‍රතිපදාකේ පමනක් ගත හැකි සාමාන්‍ය විසඤ්ඤ වීමක්වත් සැරබීම බීලා සී නැති කර ගැනීමක්වත් ඉන්ජෙක්ෂන් එකක් කාලා සී නැති කිරීමක්වත් නෙවෙයි. ඊට වඩා දැක දැක දැන දැන මේ සංඥාව නිරුද්ධ කිරීමක්. එහෙම කොහොමද කරන්නේ? එහෙම කොහොමද වෙන්නේ කියන එකයි එදා ඒ සාකච්ඡාවේදී කුතුහල ශාලාවේදී කුතුහලයට භාජනය වෙලා තියෙන සාකච්ඡාවට බාරදෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඒ වෙච්ච සාකච්ඡාවල අවසානයේදී නිගමන හතරක් අදහස් හතරක් ප්‍රසිද්ධ වෙලා තිනවා. ඒ හතර මේ පොට්ටපාද බුදුහාමරණ ඉදපත් කරනවා. ස්වාමීන් වහන්සේ සමහරු කියනවා මේ සංඥාව ඇතිවීම නැතිවීම අහේතුයෙන් සිද්ධ වෙන්නේ කාටවත් පාලනයක් නැහැ. ඔහේ එනවා ඔහේ යනවා. ආපු වෙලාවට සංඤී වෙනවා නැති වෙලාවට අසංඤී වෙනවා. ඉතින් ඒකයි ලෝකයේ නිසා ලෝක ජනතාවට සංඥාව පිළිබඳ අධිකාරී ශක්තියක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසංඤී දෙයක්. ඒ පාලනේ තොර දෙයක්. අහම්බෙන් වෙන එකක් කියලා. තව කෙනෙක් කියලා තියෙනවා එහෙම නෙවෙයි සංඥාව කියන්නේ ආත්මය. සංඥාව තියෙනකොට ආත්මේ වැටෙනවා. සංඥා නැතිකොට ආත්මේ නැහැ. ඉතින් සංඥාව ආත්ම දෙක එකයි. ඒකට තව කෙනෙක් කියලා තියෙනවා නෑ නෑ මට තේරෙනවා මේ සංඥාව ධානා මාර්ගඵල වඩන ශ්‍රවණ ප්‍රාප්ණයන් විසින් අපේ හිතට දානවා. තාවපොයි සංඥී වෙනවා. ඒ ශ්‍රවණ ප්‍රාප්ණයන් නිසා අපේ සංඥාව ගන්නවා. උපේටි අපේටි. එතකොට අපි විසංඥ වෙනවා. නැත්නම් සංඥාව නැති වෙනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ මට තේරෙන විදිහට නම් එහෙම නෙවෙයි. ඒ වගේ අභිඥා බලතර සහිත දිව්‍ය බ්‍රහ්මියෝ මේ වැඩේ කරනවා. සමහර දෙවිගොල්ල අපේ හිතට සංඥාව දානවා. එතකොට අපි සංඥී වෙනවා. ඒක ලපින් ගන්නවා. එතකොට විසංඥ වෙනවා. නැත්තම් සර්බලධාරි දෙයන්නාන්සේ. එහෙම නැත්තම් මෞංකාර බ්‍රහ්ම පදාර්ථයේ අපිට සංඥා දෙන්නේත් ගන්නෙත් වෙයි. එතකොට සංඥී වෙන්නේත් වෙන්නේත් වෙයි කියලා බුදුජානනාංශයට මේ පින්නපාතය අනල්ලපණන්නේ
ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ අහේතු අප්‍රත්‍යම් වෙනවා කියන එක මුලින්ම අයින් කරනවා. ඒක ලෝකේ නාස්තික වාදයක්. අහේතු අප්‍රත්‍යම් වෙනවා කියනවා කිසි කෙනෙක් සදාචාරයක් රකින්න කන්නේ නැහැ. කර්මයක් අදහන එකක් නැහැ. හේතුඵල ධර්මයක් අදහන එකක් නැහැ. ඒ නිසා මම ඒක මුලින්ම අයින් කරනවා කියලා අනිත් තුන පිළිබඳවත් බුදුජානස කියනවා මට තේරෙන විදිහට අනිත් තුන මම බැහැර කරන්නේ තර්කේ. අරගෙන මේ ආචාර ධර්ම පැත්තෙන් මම අයින් කරනවා. ඒක තර්කෙන් අයින් කරනවා. මම කියනවා සමන බ්‍රාහ්මණ ඔළුවට දානවත් නෙවෙයි. දිව්‍ය ප්‍රක්‍ම වල ඔළුවට දානවත් නෙවෙයි. ආත්මිකුත් නෙවෙයි. සීල සමාධි ප්‍රඥා කමේට සංඥා දුරු කරන්න පුළුවන්. ප්‍රතිපදාවෙන් මේක දුරු කරන්න පුළුවන්. ඒ නිසා ඒක දෙය ප්‍රක්‍මයක්ට කරලා දෙන්නේ දෙයක්ුත් නෙවෙයි. ආත්මය තිබුණා කියලා බාර අරගෙන කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. එහෙනම් සීල සමාධි ප්‍රඥා කමේට සීලාදී ස්කන්ධ මේ තුනේ මේක ඇති කරන්න පුළුවන්. එතකොට ඒ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කෙනෙකුට අභිසඤ්ඤා නිරෝධේ ස්පර්ශ කරන්න පුළුවන්. කියලා බුදුජානනාංශය හරි ලස්සනට සූත්‍රයේ සාරය වශයෙන් යම් කිසි කෙනෙක් මෙතෙක් නැති සීලයක් අරස කරනවා නම් ඒක නා කාය වචන දෙකේ යම් සීතල ගතියක් ඇති කර ගන්නවා. ඊට පස්සේ සමාධි භාවනාවට යනවා නම් හිතේ යම් කිසි සීතල ගතියක් ඇති කර ගන්නවා. ප්‍රඥා භාවනාවට ගියාට පස්සේ මේ ඇතිවෙච්ච සීලයේ මේ ඇතිවෙච්ච සමාධියේ නැත්නම් කාය වචන හිත කියන මේ තුනේම ඇති නැති ගතිය ඉක්මීමක් ඇති නැති ගතිය මතින් තණ්හාවක් මාන්නයක් තිච්චයක් ඇති නොවෙන්න කෙලෙස් ඇති නොවෙන්න එතන තමයි සීලාදී ගතිගුණ නිසා කෙලෙස් ඇති වෙන්න පුළුවන් එහෙම නොවෙන්න සමාධියක් ඇති වීම නිසා කෙලෙස් ඇති වෙන්න පුළුවන් එහෙම නොවෙන්න වාචනික ධර්ම ෂට ධර්ම මායාවී ධර්ම අනුසේ ධර්ම ආශව ධර්ම පිළිබඳව අවදීන් යුක්තව සීල සමාධි ප්‍රත්‍යා පුරණ කොට යාට ඒ සංඥා ක්‍රමෙන් දුර වෙලා අන්තිම බුදුජානනාංශේ මේ කිනල්ල පෙන්නනම වෙන වචනකි අභිසඤ්ඤා නිරෝධේ කියන වචනේ වෙනුවට සංඥග්ග කියලා පදයක් පෙන්වනවා. සංඥාවේ යන්න පුළුවන් අන්තිම අග්‍රයට යනවා. හැබැයි ක්ලාන්ත වෙලා නෙවෙයි, බීලමත් වෙලා නෙවෙයි, මධ්‍යසාර වලින් ඉන්ජෙක්ෂන් ගහලා නෙවෙයි, කිචි කවාගෙන නෙවෙයි, පැවටිල්ලකින් නෙවෙයි, හීනෙන් නෙවෙයි. සංඥාවේ යන්න පුළුවන් අන්තිම ඉතාම සියුම් තැනට, අතිසූක්ෂම තැනකට ගෙනල්ලා පෙන්වනවා. ඒක කියවනකොට තේරෙනවා බුදුරජාණන්සේ පැන්තලා කුල් කරනා වගේ ඔබ ලස්සනට ඒක ටියුණු කරලා සංඥාව විසින්ම සංඥාවේ කෙලවරටපත් කරනවා. ඉතින් ඒක කියනකොට බුදුරජාණන්සේටම තේරෙනවා මේ ආගෙන ඉන්න පොට්ට පාදට මේක දිරව ගන්න අමාරුයි. ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආන පොට්ට පාදම කවදාවත් මේ වගේ දෙයක් ජීවිතය අහලවත් තියෙනවා කියලා. ඉතින් පොට්ට පාද කියන කවදාකවත් අහලවත් නැහැ. අහලව නැතිකම මැත්තේ තව දුර්ලභමක් තියෙනවා. යාට ඒක හිතා ගන්න බෑ. එක කල හැක්කක් කල යුත්තක් මගේ යුතුකම මේකයි කියලා හිතා ගන්න බෑ. යාට ඒ විනෝඩ අර සැක ගතිය කුතුහල ගතිය වැඩි වෙනවා. වැඩි වෙලා නයා මල් පූස මල්ලෙන් එළියට පයින්. එයා ඔක්කොම යනට ආහන පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ආත්මේ සහ සංඥාව එකක්ද? ආත්මේ සංඥාව දෙකක්ද කියලා. ඒ කියන්නේ අර ඉස්සලා ඉතිරපත් කරු මත හතරෙන් එකක් පොට්ට පාදත් කරු කරන බව පේනවා. ඉතින් බුදුජානනාංශය අර මෙච්චර විශාල යම්රු ධර්මයක් දේශනා කරනවා කරාට පොට්ටපාද ඉන්නේ වෙන කොහෙදෝ කල්පනාවක නැත්නම් වෙන මතියක. ඉතින් පොට්ටපාද අහන ප්‍රශ්නේදී සර්වචනසේ අවුල් කරගන්න නැතුව පොට්ටපාදට කියනවා පොට්ටපාද මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සර වෙලා සංඥාවයි ආත්මයි එකයි කියන එකට උත්තර දෙන්න ඉස්සර ඔබ සංඥා කියලා මොකද අදහස් කරන්නේ කියලා. ඉතින් පොට්ටපාද කියනවා සංඥා කියන්නේ මේ ඕලාරික කය ආහාර කැපිලි කරලා කන ආහාර කන මේ හතර මහා ධාතුන් ඇහිච්ච කයටයි මම ආත්මය කියන්නේ. ඒක උදුරු දැන් කියනවා එහෙමනම් ආත්මය කියන්නේ ඕලාරික කය නම් සංඥා වෙනස් ආත්මය වෙනස් කියලා මත්තට කල්පනා කරගන්න පොට්ටපාදර වචනයක් කියන පොට්ටපාද සංඥාවක් එහෙම ආත්ම වශයෙන් අල්ලන්ඩ එක දිගට හිටින්නෙත් නෑ. උපදින සංඥාව මැරෙනකන් ඒ විදිහට හිටින්නෙත් නෑ. ඒක ඉපදිච්ච ගමන් වෙනස් දෙයක් වඩ පත් වෙනවා. ඒසා සංඥාවත් එක ආත්මාදී නিত্য සුඛ සුභ මතිමතාන්තර කරන ගන්න බෑ. ඒකට ඒක පළවෙනි එක තේරෙන්නෙත් නෑ පොට්ටපාදට දෙන්න ඉංගිය තේරෙන්නෙත් නෑ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ ආත්මය කියලා කියන්නේ ඕලාරික
කබලින්කාර ආහාර ගන්න රූපාත්මෙ නෙවෙයි අරූපී සබ්බංග පච්චංග සමන්නාගත අරූපී එකටයි මං ආත්මෙන් කියන්නේ කියලා. යහ ආත්මේ අර විදියට විනස්තිකක් වාට වර්ණගෙන කොට සරුවචන්සේ සඳහන් කරනවා. ඒ අරූපී අරූපී දෙකට නම් ආත්මය කියන්නේ සංඥාව එකක් ආත්මය එකක් සංඥාවේ ඒ තරම්වත් හිටින්නේ නැහැ. ඒක එන පමණින්ම නැති. ඒක මත මොනම තොරණක්වත් ගන්න බෑ. මොනම කතාවලක්වත් ගොතන්න බෑ. සංඥාවේ තරම් ශීක්‍ර වෙනස් වෙනවා කියන්නේ. ඒතර පොට්ට බාද තවදුරටත් අර්ථය වෙනස් කරලා කියනවා. නෑ නෑ ස්වාමීන් වහන්සේ මම ආත්මය කියලා කියන්නේ මේ රූපී ඕලාරික ආහාර කන බොන අතර මහ දාතුන් හෙච් එකටත් නෙවෙයි අරූපී සබ්බංග පච්චංග සමානාගත නෙවෙයි මේ රූපී අච්ච සබ්බංග පච්චංග සමානද අරූපී දෙයටම මාත්මී කියලා කියන්නේ ඒක පිළිබඳව මොකද කියන්නේ බුදුදහම කියනවා අරූපී දෙයක් ආත්මයේ කිසිවක් නැගුවත් සංඥාවත් එක සම වෙන්නේ සංඥා වෙනස ආත්ම වෙනස් කියලා. ඒක දෙවෙනි ප්‍රශ්නාවලියනොත් පොට්ටපාද තැනකට යොමු වෙන්නේ තවත් පටලවිල්ල වැඩි වෙන බවයි පේන්නේ. ඊට පස්සේ බුදුරජාණන් සිං අහනවා ඒ ස්වාමීන් වහන්සේ මට අහන්න අවශ්‍යයි මේ ලෝකය සදාකාලිකද එහෙම නැත්නම් සදාකාලික නැද්ද? එතකොට මේ ප්‍රශ්න දෙකේදී බුදුන් කියනවා මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්න ඒ කවදාකවත් අභ්‍යාගත ප්‍රශ්න දැනකට යොමු කරවන්නේ. ඔහේ කතා කරගෙන ඉන්න වාදයේ සඳහන් වෙන වාද ප්‍රශ්න නිසා ඒ අනේකාන්තික ඉස්තිර උත්තර දීමෙන් අහුවෙන ප්‍රශ්න මෙවුවා. ඒ ජමං සස්සත දාසස්සතද නিত্যද ලෝකේ අනිත්‍යද කියන එක අහන්නේ. එතකොට අහනවා යා එහෙමනම් සාංශ මේ ලෝකේ අන්තයක් තියනවද නැත්නම් ලෝකේ අනන්තද කියලා. ඉතින් බුදුරජාණන් කියනවා මේවා අනේකාංශිකයි. අන්තයක් තියනවා කියලා උත්තර දෙන්නත් පුළුවන්, නැහැ කියලා උත්තර දෙන්නත් පුළුවන්. ප්‍රශ්න අහන කෙනාගේ ප්‍රශ්නේ හැටියට තමයි ඒක තියෙන්නේ. මම සාමාන්‍යයෙන් එවැනි ප්‍රශ්න සාකච්ඡාවට ගන්න නැහැ. මොකද මට කෙනෙක් හේතු ගන්නන්න බෑ. මේ ප්‍රශ්න කවදාකවත් කියලා කරන්න බෑ. ඉතින් ඊට පස්සේ ජීවිතය කියන්නේ ශරීරයේද ශරීරය කියන්නේ ජීවිතයේද ශරීරය වෙනස්ද ජීවිතය වෙනස්ද වෙන ශරීරයක් වෙන ජීවිතයක් තියෙන කියලා ඒ වකට තිබිච්ච ප්‍රසිද්ධ ප්‍රශ්න කොට පදහනවා. ඉතින් බුදුරජාණන්සේ හැම එකකටම කියනවට නිත්‍යයි. ඒකාන්ත උත්තර නෑ. ඒගින් මේව කොච්චර විසඳුවත් මිනිස්සෙක් සදාචාරයකට සීලයකට ලක් වෙන්නේ නෑ. වාදයේ සඳහා වෙන වාද ප්‍රශ්න ගන්නෑ. එතකොට තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? තථාගතයන් වහන්සේ මරණය මැත්තේ නැද්ද? ඉන්නේත් නැත්ද නැති නැත්තේත් නැත්ද නැත්නම් ඉන්නේත් නැත්තේත් නැද්ද ඇද්ද? ආදි වශයෙන් තථාගතයන්ගේ පරාමරණය පිළිබඳව ප්‍රශ්න. මේ සර්වඥයන්සේ හැම ප්‍රශ්නයක්ම ප්‍රතික්ෂේප කරනවා. මේක නිකන් කට කහනවාට අහන ප්‍රශ්න. කෙලවරක් කරගන්න බැරි ප්‍රශ්න. ඒකාංශ උත්තර දෙන්න බැරි ප්‍රශ්න. ප්‍රතිෂ්ඨාවක් නැති අපපටිහිරක ප්‍රශ්න. තථාගතයන්සේ වගේ විහිළු ප්‍රශ්න කෙලවරක් කරන්න බැති අඩියක් නැති මල්ලකට බඩු පුරවනවා වගේ කරන්න උත්තර ගන්නෑ. ඒක අයින් කෙරුවට පස්සේ පොට්ටපාද අනුභවංශී කේන්ද්‍රය මට ස්වාංශ තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා. පොද හැම තැනකින්ම සරුවචනංශයෙන් පෙන්වන්නට හදලා දෙත් පොට්ටපාද හිතන දෙත් උරස් වෙනවා ආර්යාදුවට හිටින්නේ. ඊට පස්සේ සරුවචනංශ කියන පොට්ටපාද උඹ වගේ කෙනෙකුට ඉති ගන්න බෑ. ඔබට තේරෙන්නේ නැහැ. ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. ඔබ විශාල පිටකට මිත්‍යා දෘෂ්ටි උගන්නමින් ඉන්නේ. නිසා ඔබ වැන්නේ කොට මේ වගේ දෙයක් ඉගෙන ගන්න බෑ කියලා. ඉතින් මේ කතාව වෙනකොටම පින්ඩපාතේට වෙලා වැවිලා. ඉතින් සර්වචනාංශේ උනස්සේ නැගිටලා පින්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ ලස්සන ස්වභාවික ජවනිකාවක් සිද්ධ වෙනවා. ඒ පොට්ටපාද පරිප්‍රාජකයාගේ ස්ථානට සර්වචනාංශේ වැඩලා. මේ කරපු සාකච්ඡාව පොට්ටපාදට තේරෙන්නෙත් නැහැ. අනික් පිරිස තේරෙන්නේ නැහැ. ඒ පිරිස තේරුනේ සරුවචනාංශයේ දිනුවා පොට්ටවාද පෙරදමයි. එතකොට ගෝලියෝ ටික මෙයාට දොස් කියනවා. මේ පිටින් ආපු සාසුන් වංශනමක් අපේ ගෙටම ඇවිල්ලිවරලා උඹව පරද්දලා යද්දි උඹ හැමදේටම සාදු සාදු කියනවා. එහෙමද උඹේ ධර්මයේ? උඹත් අපේ ගුරුනාශිත කියනවා වගේ විශාල කතා රාශියකින් පොට්ටපාදල කොනන. හරියට යවුලකින් අනින්නවා වගේ. අඩයටකින් ගහන්නවා වගේ. ඉතින් පොට්ටපාද උත්තර දෙනවා ඒකෙදී. ඉතින් මට කවුරු චෝදනා කරත් සර්වඥාන්සේ කියපු දේ වැරද්දක් මට පේන්නේ නැහැ. ඒකට හේ කියන්නේ නැතුව මට කරන්න දෙයක් නැහැ. මේ ඒක නිසායි මං හේ කිව්වේ. ඉතින් අරගොල්ල කියනවා එහෙනම් මොකද්ද උඹේ නායකත්වයක් අපිට තියෙන්නේ? අපි උඹ අදහගෙන හිටියේ උඹ අපි යෝග වෙලදී අරස කරයි කිය. නමුත් බලනකොට පරාජය පිළිගත්තයි කියලා ඒ ජවනිකාවත් ඉවරයි. ඊට පස්සේ දෙක තුනකට පස්සේ මේ පිරිසේ ඉන්නවා
චිත්තහත්ථ සාරිපුත්ත කියලා චිත්තහත්ථ කියලා පරිබ්‍රාජික කියාට තේරෙනවා ਸਰවචනසේ වැඩි විශාල ගැඹුරක් දේශනා කරන්නයි පොට්ටපාදට තේරුණේ නැහැ පොට්ටපාද තේරුණ නැති බව දන්නේ ගෝලයන්ට තේරුණෙත් නැහැ තේරුණ නැති බව දන්නේත් නැහැ මොකද මේ මනසට තේරෙනවා මේ වෙලාවේදී මේක පොඩ්ඩක් තව අදාර ගන්න ඕනේ කියලා පොට්ටපාද ගාවට කියනවා ඉදා කතාව මගදීනේ නතර කරේ ඉදා ਸਰවචනහන්සේ අපේ ස්ථානට වැඩි මොකද වෙන්නේ අපි දැන් ගියොත් ਸਰවචනසේ හම්බ වෙන්නේ කියලා මේ පොට්ටපාදක තියෙන නායකත්වයේ පිළිබඳ දක්ෂකම තමයි ප්‍රතික්ෂේප කරන්නේ. චිත්තහත්ත් එක්ක යනවා සරුවචන්සලා. ගිහිල්ලා ඉවර වෙලා දැන් විවේකීව සාකච්ඡාව පටන් අරගන්නවා. විවේචිය පටන් අරගත්තට පස්සේ ඒ පරණ වෙච්ච කතාවේ කොන හගිෂවට පස්සේ සරුවචන්සේ සඳහන් කරනවා මම මේ ලෝකෙට වැඩි මේ ඒකාංශික යමක් දේශනා කරන්නයි ප්‍රතිහිරතාවයක් ප්‍රතිස්ථාවක් සහිත දෙයක් දේශනා කරන්නයි මම දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය. මට ඒ තථාගතයන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද නැද්ද ලෝකේ සාස්වත්ද අසස්වත්ද නාන්තද අනන්තද එහෙම නැත්නම් ජීවිතයක් මරණින් පස්සේ තියෙනවද ආදී ප්‍රශ්න ඒවා අනේකාන්තික ප්‍රශ්න අපටීරක ප්‍රශ්න උත්තර කියලා චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි මම මේ ලෝකෙට වැඩි කියලා ඒ ਸਰුවචන්හන්සේට කියන්න ඕනේ ටික. ඉස්සලා කතාවට කිය පොට්ටපාදී තුපත් කරපු ප්‍රශ්නේ පොට්ටපාදගේ ධර්ම මාතෘකාවනේ චතුරාර්ය සත්‍යයට බුදුජානන්සේ ඉදිරිපත් කළා කියනවා මම මේ කියන දේ අර්ථ සංහිතා. අර්ථ ශාස්ත්‍රයත් මේ සාමාන්‍ය අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ආර්ථික විද්‍යාව. මේක ඉගෙන ගත්තොත් ආර්ථිකයටත් හොඳයි. ඒ කියන්නේ භෞතික සම්පත් දියුණු වෙනදත් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනගැනීම හොඳයි. ධර්ම සංහිතා ඊට වැඩිය පරලෝකෙට ආධ්‍යාත්මයට යථාබෝධයට අරමාර්ථ ධර්ම වලටත් හොඳයි. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය මම දේශනා කරන්නේ අත්ථ සංහිතං ධම්ම සංහිතං ආදි භ්‍රමචර්යයක. මේක ඇහුවට පස්සේ මිනිස්සෙකුට ශික්ෂාවට පෙළඹෙන්න හිතෙනවා. එහෙම නැතුව අහලා මේකෙන් ආලාර කටින් අහන එකක් නෙවෙයි. ඒක නිසා මේක භ්‍රමචර්යයකට ප්‍රතිපදාවකට යෝගී ජීවිතයකට කුසල ඡන්දයකට පොළඹවර සුළු ගතියක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා මනුෂ්‍ය කීකරු කරනවා. මනුෂ්‍ය හික්මවනවා. මනුෂ්‍ය සීලාචාර කරනවා. මනුෂ්‍ය සදාචාර කරනවා. මනුෂ්‍ය සීතල කරනවා. ආනේ එවැනි දෙයක් මේ චතුරාර්ය සත්‍ය තියෙන නිසායි මම මේ ලෝකයා කරේ අනුකම්පාවෙන් ලෝකයා කරේ මෛත්‍රියෙන් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න කියලා මේ චිත්තහත් සම්බන්ධ කරගෙන බුදුජානනාථට කියන්න ඕනේ ටික අර එදා ආදපු පිටියේ අවශ්‍ය භෝගයේ ඇටපැල කරන්න වගේ ඇයි මේ චතුරාර්ය සත්‍යයක් ਸਰවචන්නාංශ දේශනා කරන්න කියලා ඒ ගත්ත පොටපාදරණ ඉදිරියට යමින් ਸਰවචන්නේ සඳහන් කරලා තියෙනවා අර පොට්ටපාද ඉදිරිපත් කරපු ඒ පසුගිය සාකච්ඡාවේදී පසුගිය ජවනිකා ඉදිරිපත් කරපු විදියට ආත්ම ප්‍රතිලාභ තුනක් හරහා ਸਰවචන්නාංශ මේ නිවනට යන්නේ නැහැටි පරමාර්ථ ධර්ම වලට යන හැටි විස්තර කරනවා. ඒ කියන්නේ ආත්මපටිලාභ තුනම මීට කලින් දවසේ ඒ පොට්ටපාද විසින් යෝජනා කරලා තියෙනවා. ඒතකොට පොට්ටපාදට තේරෙනවානේ මම මොකද්ද කියන්නේ කියලා. ඒක සර්වඥාන්සේත් අනුමත කරනවා. ඒකල කියනවා මේ ලෝකයාට ඕලාරික ආත්මයක් තියෙනවා. ඒක තමයි මේ කටබඩ පුරවන ආත්මය. උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගන්ධ රස පාස ලබන්නයි. එහෙම නැත්නම් මේ කැබලි කර්ම කරන ආහාර කණ්ඩායි අතරමා ධාතුන්ගේ සත්‍ය මේ ශාරීරිය ආත්මය කියලා ගන්නා වූ ඕලාරික ආත්මයක් තියෙනවා. අන්නේ ඒකත් පටිලාභය. ඒ විදිහට ලැබිච්ච මේ කාම භවය එහෙම නැත්නම් කාම ලෝකේ තමයි ශාරීරියත් ප්‍රතිලාභයක් කාලකන්නිකම නෙවෙයි. මනුෂ්‍යාත්ම භවයක් ලැබෙන්නේ ගොඩාක් පින් කරලා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක්වත් හේතු අප්‍රත්‍යසිද්ධ වෙච්ච දෙයක්වත් නෙවෙයි. නමුත් ඒ ඕලාරික අත්පටිලාභය පටිලාභයක් විදිහට මිනිස්සයා සලකන්නේ මිනිස්සර පේන දෙනේ ඒ පටිලාභයේ අදුපාඩු ටික විතරයි. සමන්ත හම්බෙලා තියෙන එක එක්ක උස වැඩි කියලා, කොට වැඩි කියලා, කළුයි කියලා, සුදුයි කියලා, ගයනකමක් කියලා, පිරිමිකමක් කියලා, රජකමක් නෙවෙයි කියලා, සිටුකමක් නෙවෙයි කියලා. අර ලැබිච්ච ප්‍රතිලාභයේ අඩුපාඩු බලන එක තමයි පුත්තජනගේ වැඩි. කොයි වෙලාවෙත් දකින්නේ ප්‍රතිලාභයක් විදියට නෙමෙයි. මම මහා කාලකන්ණිය කියලා තමයි දකින්නේ. මට ඕන ඕන දේවල් ඕන ඕන වෙලාවට දැක්.
ඉතින් මේ ආත්මය කියන ප්‍රතිලාභය කියන මේකේ ස්වභාවය එක තමයි ඌනොත් අතිත්තෝ කාමදාසෝ. මේක හැමදාම ඌන භාවයක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන අතෘප්තිකර තත්ත්වය. මේක හැමදාම පහඳින්න ඕනේ, හැමදාම උපයන්න ඕනේ, හැමදාම මේක සපේල ගන්න ඕනේ කවුසක මොනම දෙයක්වත් කිසිම කෙනෙකුට අංග සම්පූර්ණ ලැබෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට අනිත්‍යයන් ආත්මත් එක්ක බලනකොට යක්ෂාත්ම, ප්‍රේතාත්ම, නිර්යාත්ම බලනත් එක්කට මනුෂ්‍යාත්මය ප්‍රතිලාභයක්. බුදුසසුනේ පළවෙනිම ඉගැන්වීම තමයි දුල්ලබෝ මනුස්සත්ත්ව බලිලාභෝ. ඒක අමතක කරපු අමනියෝ තමයි රණ්ඩු කරන්නේ. ඒක අමතක කරපු අමනියෝ තමයි මූලධර්මවාදී වෙන්නේ. ඒක අවද කරන අමනියෝ තමයි තව මනුස්සයෙකුට මූණට කියලා ගහන්නේ. තව මනුස්සෙ පහත් කළ සලකන්නේ. ඉතින් මේ ටිකම ඇති බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මනුස්සාත්ත ප්‍රතිලාභේ දුර්ලභ බව දන්නවනම් අපි තව කෙනෙකුට උබනදකින් කියන්නේ යන්නේ එවච දුස්සීල වෙන්නේ නැති, එවච හොරෙක් වෙන්නේ නැති, එවච මොන අකුසල කර්මයක් කෙරුවත් මනුස්සකම තියනවනම් අපිට මේ මනුස්සකම දැක ගන්න බැන්නම් ඒක මගේ අමනුස්සකම මිස ඒ මනුස්සකගේ දෝෂයක්වත් බුදුහාමරගේ දෝෂයක්වත් නෙවෙයි. ඒසයි ඉස්ලාම් පෙන්නන මේ ඕලාරිකත්ත ප්‍රතිලාභයත් ප්‍රතිලාභයක් වා. අන්‍ය තීර්ථක වුණත් පැවිදි වුණත් නැති වුණත් ධර්මයකට යොමු යති වුණත් නැති වුණත් මනුස්සකම මේක බුදුජානක විතරක් නෙවෙයි කාල් මාක්ස් තුමත් කිව්වා. මනුෂ්‍යයා ස්වභාවයෙන් හොඳයි. ඒ පංචසතන් නිසා මනුෂ්‍යයා කෙලසිලා තියෙනවා කියලා. බුදුජානකසේ දේශනා කරා අවසර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා. මේ මනුස්ස ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම හිත ප්‍රභාසරයි. ඒ කිසිම කෙලෙෂයක් ඇත්තේ නැහැ. මේ පිට පොඩක් තරවිලා තියෙනවා. පිට පොඩක් කච්චල් බැඳිලා තියෙනවා. මලකට කාලා තියෙනවා. කහට බැඳිලා තියෙනවා. ඒක ඉතාම තුනී තට්ටුවක්. ඇතුළත දිතුලන ප්‍රභාසරයක් තියෙන නමුත් ඒ මිනිස්සයා ඒක දන්නේ නැහැ. ඒ අවබෝධ කරපති මිනිස්සු ඒකිනේ කා දන්නේ නැහැ. මම පුදුර ජානන්සේ කවදාකවත් එහෙම කාටවත් අනුසත්ත්ව ලැබුක් කෙනෙකුට පුංචකල සැලකෙන්නේ නැති නිසා දුර්ලභ මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ. ඉතින් බෞද්ධයෙක් වශයෙන් ගන්නකොට ඒ බව දැනගෙන බුදුන් වදාගෙන ධර්මය දාන සංඝයා දාන සීලික පීඨවල ඉන්න කෙනාට මේ කරුණු හතර නිසාම ඒ අත්ත් ප්‍රතිලාභේ තේරුම් ගන්න පුළුවන්. මම සාමාන්‍ය ඕලාරික අත්ත් ප්‍රතිලාභේ හිටියට මම බුදුන් කෙරෙහි විශ්වාසය තියෙනවා. උඟ දෙනෙකුට නැහැ. මට ධර්මයේ කෙරෙහි විශ්වාසය තියෙනවා. උඟ දෙනෙකුට නැහැ. සංඝයා කෙරෙහි විශ්වාසය නම් මට සීලයක් තියෙනවා. මේ ශීර මම විශ්ින් ශ්‍රද්ධාවෙන් තියාගෙන දේවල් කියලා මම මේ ප්‍රතිලාභයට ගරු කරනවා. ලැබිච්ච මනුස්සකමට ගරු කරනවා මිස කාටවත් උඹලතුකින් කියන්නේ නැත්නම් තමන්ට මම කාලකන්ණි කියන්නේ නැහැ. ඒ නිසා ඕලාරි කත්ත ප්‍රතිලාභය පිළිගත යුතුයි. ඒක බුද්ධ ජනසිකී ගැන්නීමේ වටිනා අවස්ථාවක්. මොකද බුදු වෙන්නත් මිනිසෙක් වෙන්න ඕන. නිවන් දකින මිනිසෙක් වෙන්න ඕන. ඒ මිනිසෙක් වෙච්ච බවම ඕලාරික බවම පිළිගන්නේ. නමුත් ඒ ඕලාරික අත්ත් ප්‍රතිලාභය ඉතාමත්ම මනුස්සත්වයේ තියෙන පහත්ම தত্ত্বය. එහෙම නැත්නම් හික්මීමක් කිසිම නැති, කය හික්මීමක් නැති, කාය දුස්චර්ත සහිත. වචනේ හික්මීමක් නැති, වචන දුස්චර්ත සහිත. හිතේ හික්මීමක් නැති, මනෝ දුස්චර්ත සහිත වුණත් ඒ ලායකට ඕලාරික අත්ත් ප්‍රතිලාභය කියලා. ඒ ඕලාරික අත්ත් ප්‍රතිලාභයේ ඉන්න කෙනාට මේක අතෘප්තිකර දෙයක් බවත් ඌන දෙයක් බවත් කාමයට පහඳිනව නිතරම හම්බ කරන කණ්ඩෝන දෙයක් බවත් වැටහුනොත් ඒ පිළිබඳව ලුණු මිරිස් කන මොලේට තේරුනොත් එයාට තේරෙයි ඒ ඕලාරික අත්පටිලාභේ කාමගුණ සහ කාමසංඥාවේ බැඳිච්ච පටලවිච්ච මකුළු දැලක පැටලිච්ච සමනලේක වායි කොඩ එන්න බැරුව නටන මේට සාපේක්ෂව තමන්ගේ මේ ශරීරය එවතම රූප ධර්මය කොටසක් කරගෙන ඒක භාවනාවට අරමුණක් කරගත්තොත් මේ කාම ලෝකේ ඕලාරික ලෝකේ පැත්තක තියදී රූප ලෝකෙට සමාදින්න පුළුවන්. ඒතර රූප ධානයකට සමාදින්න පුළුවන්. රූප කර්මස්ථානයකට මුණ දෙන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා කේල් කීඩියක පොත්ත ගලලා මදේ විතරක් කනවා වගේ. ඒක උඟා ප්‍රණීත දෙයක් මේක ඇතුලේ තියෙනවා. අන්නේ ප්‍රණීත දේ නිකන් හම්බ වෙන්නේ නැහැ ශිල්පින් කරන්න. ප්‍රතිපදාවෙන් කරන්න. කරන්න කාමච්ඡන්දාදී දීවර ටික ගැලවෙන්න ඒකට විතක්ක විචාර පීචි සුඛාදී ධ්‍යාන අංග චිත්තාංග
ඇතුලේ තියෙනවා මතුවෙනවා එතකොට මතුනට පස්සේ තියෙනවා මේ ධර්ම තියෙන බවවත් අපි දන්නේ නැහැ මේ කිනක රණ්ඩු කරගෙන ඉනිය බගන්න ගනිමේ තෝතෝ වරපල කියාගෙන මේ කාමේ නටන තරඟ ඒ කාම ලෝකෙන් පොඩකට අබිනිෂ්ක්‍මණය කරලා පැත්තකට ගිහිල්ලා ඒ අබිනිෂ්කරම ලෝකයේ තියෙන මේ මාර්ග භාවනාවක් රූප භාවනාවක් සමත භාවනාවක් කරලා ඒකට හිත යෙදුවොත් තේනවා අච්චර විශාල රණ්ඩුවක් සරුවලයක් අයින් කරලා මේ රූපයක් නැමැති කර්මස්ථාන දෙහිත తాවකාලිකෝරෝ හිත දැම්මොත් මේක මේ ඇතුලේ තියෙන මොලාරික අත් භාවයේ ඇතුලෙම සැඟවිලා තියෙන සමංගිම ගුණ ටිකක් නිරාමිෂ සුඛයක් කෙනෙකුට තේරෙනවා අන්නේ තේරුණාට පස්සේ යාට තේිනවා අපි අම්මලා තාත්තලාවත් මේක අහලවත් නැහැ කරලවත් නැහැ අපි ස්කූල් යන කාලේ ගුරුවරයෙක්වත් අපිට මේවා පෙන්නලා දීලත් නැහැ පෙන්නලා දුන්නා නම් ඒක වෙන්නලා දීලා තියෙන්නේ මූල ධර්ම වශයෙන් විතරයි කලහක්ක් වශයෙන් පෙන්නලා නැහැ විශේෂයෙන්ම අපේ પરම්පරාවේ ඒක නිසා මම මේකට ඊදිලා බලන්න ඕනෑ කියලා කියනවා ඒක ඒ කාන්තේම හිතුවක් කාර්යය මොකද අම්මලා තාත්තලා ගුරුවරු රජයේ දේශපාලන තේරම තල්ලු කරන්න හදන්නේ මේ හොලාරි කත්ත ප්‍රතිලාභයටනේ මේ මිනිස්සයා ගාල කඩන කීකී කරු රූපී යත් ප්‍රතිලාභයට යන්න ඉහළ ප්‍රතිඵලයක් ලබන්න ඒ කාන්තේම රැඩිකල් වාදි මිනිස්සු ඒ කාන්තේම ගාල කඩන්න යන කෙනෙක් වෙනවා. ඒ කාන්තේම අතගසාන යන කෙනෙක් වෙනවා. ඉතින් මේ වගේ තැනට එන්නේ ඕම අතගසාන යන උන් ටිකනේ. ඒ නිසා මේ වගේ තැනකදී මේ බණ කියන්න පුළුවන් වුණාට මේක හතරමං හන්දියකදී කියන්නේ. හතරමං හන්දියේ කිව්වොත් වැඩියෙන් අහන්න ඇවිල්ලා එන්නේ ඕලාරික අත්පටිලාභීදී. එයාටත් පේන තියෙන්නේ ඒගොල්ලන්ගේ ඌන භාවය, අතෘප්තිකර භාවය, කාමදාස භාවයට පුද්ගලිකව ගන්නවා. නැත්තුව අපි ඔක්කොටම ඇත්ත අඩුපාඩු තියෙනවා. නමුත් අපිට තේරිලා තියෙනවා යම් තැනකදී මේ උත්පන්නා ඉඳලා හැමදාම කටබඩ පුරවන මේ කාම ලෝකේ ඉන්නවට වඩා తాවකාලිකෝ හෝ රූප භාවනා රූප කර්මස්ථානයක් වඩන්න ඕනේ, සමචයක් වඩන්න ඕනේ කියලා හිතෙන හිතවිල්ල පවා භ්‍රමචර්යයි. ඒකට භ්‍රමචර්ය කියලා කියනවා. මොකද කාමයන්ගෙන් වෙන්වීමට ගන්න අදිෂ්ඨානයක්. ඉතින් ඒකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. සමහරවිට අපේ භාෂාවෙන් ගීගියත් අහනවා කියලා කියනවා. අන්නේම අතහැරිය පමණින් ওই කියන මේ රූපී අත්පටිලාභය ලැබෙන්නේ. ඒකට ශිල්පයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඒක කරනකොට නීවර ධර්ම දුරවක් වීම, ඒ වගේම ධානාංග, ඒ චිත්තාංග වැඩි වීම දෙක සිද්ධ වෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ බහැල කටයුතු කරන කරුණු දෙකක් වැටෙනවා. මම දැන් ප්‍රතිපදාවේ ඉන්නේ. මට දැන් කලේශ අඩු වෙනවා, බෝධානී ධර්ම වැඩෙනවා, කලේශ ධර්ම දුරු වෙනවා. මේ නිසා මට මෙතෙක් මාතුල නොතිබිච්ච සමාහිතකම ලෝකේ එකතු වෙච්ච ඒකෝදී භාවයක්, ඒකාග්‍ර භාවයක්, සමාධියක්, සමතයක් ඇතුළේ තියෙනවා. හැබැයි ඒක දී යති සීමාකාරී සාධකවලදී විතරයි සිද්ධ වෙන්නේ. ඒකෙන් එහෙම වෙච්ච ගම ආයෙ මේක කැඩෙනවා. උලංගත් විඤ්ඤාණයෙන් තරක පානපත්ති වල උඩපත් වෙනවා. අරසුලන්ති වුණොත් පහනනේ මේ දැල්ල හෙල්ලෙනවා. හෙල්ලෙන හිත අසමාහිත හිත. උඩට කෙලින්මපත් වෙන හිත සමාහිත හිත. පහන් දැල්ල මේ දෙකම තියෙනවා. පිටියක පත්තු කෙරුවොත් හෙල්ලෙනවා. ඒක ඉතින් මේ පරිසරයේ දෝෂේ. පිටිය හුලං නැති වුණොත් කෙලින් හිටියොත්. පහනක පත්තු කළ චිවිණියක් දැම්මොත් ප්‍රයත්නේ ප්‍රයෝගෙන් කෙලින් පහන් දැල්ල කීකරු කරන්න පුළුවන්. ඉතින් මේ අපි ගිහි ගියත් ඇහැල්ල ඇවිල්ලා උපාසක පිටසකට වට වේලා සීල් ඇරගෙන අපි යත්තංගේ විවේකයට උදව් කරගෙන යත්තු අපට දෙන විවේකයක් බාර ගන්න මේ පිරිසුදුකමක් රැකගෙන මේ උත්සාහ කරන්නේ හරියට ඉටිපන්දව පත්තු කරලා චිවිණියක් තියාගත්තා වගේ ඒ පහන් දැල්ල පුළුවන් තරම් උඩු අතර දැල් වෙන්න අරින්නයි උඩු අතර දැල් වෙන්නේ නැත්නම් බාහනක් වශයෙන් ඉටිපන්දව ගත්තොත් ඉටිපන්දම නිකන් උණු වෙලා රැකෙන්න මිසක්කා ඉටිපන්දම දැවෙනව නෙවෙයි බොහෝ වෙලා දැවෙන්නේ නැහැ ඒකට එක පැත්තකට පත් වෙලා ඔක්කේරම වීටි කෙලින්පත් වෙනවන ගොඩක් කලකට දීර්ඝාශය. ඉතින් සමහරෙකුට මෙතෙන් ආපු අයට මේ කියන ප්‍රතිපදාවක් තේරෙනවා. කෙලස් ටික ටික අඩු වෙන බවක් තේරෙනවා. ඒක මේ පැත්තෙන් කියන්න නැතුව අනිත් පැත්තෙන් කියන්න පුළුවන්. ආනාපානතික යාළු වෙනවා. සතිය ටික ටික වැඩි වෙනවා. ඊවර කීපයක් සක්මනේජ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් වැඩවලදී තමයි පුද්ගලික වැඩ කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. ඒ කරන හැම වෙලාවකම ඕලාරික අත්පටිලාභය වෙනුවට ඒකේ මදේ ඒකේ ගොබේ වශයෙන් තියෙන රූපී අත්පටිලාභය ලැබෙනවා යම් වෙලාවක ඒ රූපී අත්පටිලාභය ලැබුණොත් යාට තේරෙනවා
අම්මගෙන් බීපු කිරි වලටත් වඩා නිරාමිෂ සුඛයක් මේකේ තියෙනවා. කොච්චර නිරාමිෂද කියනවනම් ඒකට කියන්නේ විවේකජං පීති සුඛං කියලා. විවේකයෙන් හටගන්න තියෙන රූප නොබැලීමෙන් හටගන්නේ. සද්ද නැහැීමෙන් හටගන්නේ. ගන්ධ රස පහසෙන් තොර වීමෙන් හටගන්නේ. ඉතින් මේ භාවනා ජීවිතයේ බලන්නේ රූපයන් නොපෙනෙන කැලේකට රිංගනවා. ගහක් කැටට යන්නේ. ශුන්‍යකාරයකට යන්නේ. ශබ්ද නාහන නිශ්ශබ්ද තැනකට යන්නේ. පුළුවන් තරම්. තිබුණත් අල්ලාහ සල්ලාප කතා නැහැ, ආමන්ත්‍රණ නැහැ, ආරාධනා නැහැ. ඒ වගේම ගන්ධ රස පහස පුළුවන් තරම් අඩු කරලා කවුරු හරි තඹලා දෙන බඩක් කාලා කවුරු හරි එල්ලලා දෙන පැදුරක බුදියාගෙන තියෙන දේ විඳගෙන ඉන්න කතියක් මිසක්කා අපි මේ කුමාර සප කුමරි සප හොයනවා නෙවෙයි. එහෙම හිටියේ නැත්තම් මේ රූප අත්පත්ලාභයට යන්න බෑ. රූපත්පත්ලාභයට යනවා කියලා කියන්නේ ආනාපාන පොට්ටබ්බ රූපෙට යනවා. පය තියෙනකොට පය පොළවේ වදිනකොට දැනෙන මේ පට වියපෝ තේජෝ වායු රූප ධර්ම තේරුම් ගන්න. ටැප් එකක් කරලා අත හොදනකොට ඒකේ දියර ගතිය, අත අතේ පිරිමැදෙන ගතිය ආදී කම්පන චංචල ගතිය ආදී රූප ධර්ම වලට ආන්නයකට ගියාට පස්සේ තේිනවා ඒක ඇතුලේ දුමාකාර විවේකජ පීචි සුඛයක් තියෙනවා. හැබැයි ඉති ලුණු මිරිස් කන මිනිහෙකුට විතරයි තේරෙන්නේ. අනිත් කෙනාට තියෙන්නේ අනේ මේ ගෙදර මෙච්චර සැප පහසුකම් තියේදී මේ දුක නැති කරන්න කියලා මල කෙලියයි මේ කුරුසෙකට තියලා එන ගැහුවා වගේ මේ මොන වදයක්ද විඳින්නේ? මේ ටෙඩි සැප නැද්ද ගෙදර කියලා හිතනවා. ඒ අමනෙන්ගේ හැටි. ඒ කල්පනා ශක්තිය නරක වෙච්ච යත්තන්ගේ හැටි. ඉතින් අපි එහෙම තැනක හැදිච්ච නිසා අපිටත් තේලි දෙය ටිකක් තියෙනවා. නමුත් සත්පුරුෂත් එක්ක ඉන්නවනම් සත්පුරුෂ ආශ්‍රය තියෙනවා, සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවනම් මිනිස්සුයෙකුට මේ මොනවාට ගත්තපත් ලාභය ඇතුළෙම මොනවාට ගත්තපත් ලාභේ ප්‍රතික්ෂේපේ තුලින් ඒ රූපී අත්පත් ලාභයට යන්න පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා පොළවේ විතරක් මේ වාහන අහසෙත් යන්න පුළුවන් කියලා. ඉතකල් ගිය භූගත පොළොව මත පදනම් වෙච්ච වාහන වෙනුවට අහසින් යන වාහනය යන්න පුළුවන්. පොළොව යන වාහන වලට වැඩිය බරයි ඒක. නමුත් අමුතු ක්‍රමයකට අහසින් යන ආන්නේ වගේ රූපත්පත් ලාභයට ගිය කෙනාට තේරෙනවා මේ කාමයට බැඳිච්ච මිනිස්සු පොළොවට බැඳෙනවා. ඒකට බැඳෙන්නේ නැතුව රූපය අල්ලගත්ත කෙනාට කාමයෙන් ඉස්මතු වෙන්න පුළුවන්, වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒක රූපෙට බැඳෙනවා. අනේ ඒක තේරුම් ගත්තට පස්සේ අරූපී ලෝකයකට නැත්තම් අරූප ධ්‍යාන වලට ගියාට පස්සේ කාමෙතුත් නැහැ, රූපෙනුත් නැතුව අරූපී ලෝකයකට යන්න පුළුවන් කියලා සර්වඥාන්සේ පෙන්නලා අරූපී ලෝකයේ තියෙන අරූප ධ්‍යාන හරහ රූප ධර්මයන්ගේ නැති භාවය, රූප ධර්මයන්ගේ අභාවය, උගුලා හැල ගතිය අනන්තයි කියන එක තමයි ආකාශ අනන්තය. කිසිනුක් ගහාටම අවකාශය අරගන්න. අරගෙන අවකාශය අනන්තයි, අවකාශය අනන්තයි, අවකාශය අනන්තයි කියන රූප අන්තයි, අවකාශය අනන්තයි කියනකොට රූප ලෝකයේ ඉක්මවල ලැබෙන ආකාශ අනන්තය ලැබෙනවා. ඊට පස්සේ මේ අන්ත වූ රූපයත් අනන්ත වූ ආකාශයත් දෙකෙන් විඥානීය තියෙන තාකල් අන්ත වූ රූපෙට බඳිනවා, අනන්ත වූ ආකාශය ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි විඥානයේ තියෙන කුහක ගතිය. ඒ තමයි විඥානයේ තියෙන පරට්ට ගතිය, නැහැදිච්ච ගතිය, නොහොබිනා ගතිය. අල්ලන්න පුළුවන් කුණු ටික අල්ලනවා අනන්ත වූ ආකාශය අතාරින. නිසා අවකාශය ඇල්ලුවත් එක ඉඳ හිත දෙන්නේ. කැමැත්තක් නැහැ. මොකද යමක් නැති වුණා කියන සැකය විඥානයේ විසින් නිතර මෝදු වෙනවා. ඒ නිසා ආකාශයටත් වඩා විඥානය අනන්තයි. මේ විඥානය තමයි මේ ඇති නැති බේදේ හදන්නේ. විඥානය තමයි මේ අවකාශයේ තියෙද්දි රූප අල්ලන්නේ. නමුත් රූප කියන්නේ ලෝකයේ තියෙන දේවල් වලින් ඇති දේවල් වලින් බොහෝම සොච්චමයි. ලෝකයේ තියෙන නාස්තිකකම, නැතිකම, හිස්කම අවකාශයයි. නමුත් ඒක ගැටුමක් නෑ. ඒකට කියන අජට අවකාශ, ගැටවදි නැති තැනක්. නමුත් ඒකට කැමති නෑ. විඥානය තියෙන කිසිම කෙනෙක් කැමති නෑ අවකාශයට. ඒගොල්ලන් ඕනේ තමන්ගේම ගෙදර, තමන්ගේම ඇඳේ, තමන්ගේම පුරුදු පරිකෝපකම් වල, තමන්ගේම පුරුදු ආහාර කකා ඉඳ අර දන්න යකා හොඳයි නොදන්නා කාට වැඩිය කියලා ඒක ගත කරන එක එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි. ඒක මේ අවකාශයටත් වඩා ගැඹුරු විඥානයේ විසින් ගැට ගන්න ගැට ගහILLA. ඒ නිසා අවකාශයට යන්නේ නැතුව විඥානය පිළිබඳ හිතන්නවත් බෑ. අවකාශයට ගියත් වංචනික ධර්ම කියන කෙනෙකුට කවදාකවත් ආකාසානංචායත වගේ විඥානංචායතනේ ෂටයි සියුම් සූක්ෂමයි කියලා තේරෙන්නේ. ඒ වගේ මේකට සමාදින්න බෑ. ඊට පස්සේ යම් වෙලාවක විඥානයේ තියෙන මේ ඇති දේට අදින ප්‍රශ්න නැති, කෙලෙස් නැති, ආතතිය නැති,
අසහනේ නැති තැන නුරුස්නා ගතියක්. ආතතිය අසහනේ දුක කෙලෙස් රූප තියෙන දේ රුස්නා ගතියක් කියන්නේ මේ විඥානයේ තියෙන ෂට ගතිය තේරුම් ගත්තට පස්සේ මේ අපි හොඳ මේ මුවාතරෝපියක් දෑතිම බදාන බඩටන ගන්න ඉලක්ක තමයි කරන්නේ. අපි විහිම්මයි අරගන්නේ කවුරක්වත් කරන දෙයක් නැහැ. අවකාශය තියෙනවා අපි යන්න කැමති නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ දන්න රූපේ. ඒ මොකක්වත් නිසා නෙවෙයි. අර දෙකට බෙදා ආණ්ඩු කරන මේ බරවත් જાතියින් කරන වැඩේ විඥානය අපට කරන්න නිසා. දෙකට බෙදලා ඇති දෙයට බඳිනවා. දන්න දෙයට බඳිනවා. මනින්න පුළුවන් දෙයට බඳිනවා. කිරන්න පුළුවන් දෙයට බඳිනවා. ඉතින් ඒක නිසා ආකාශයට ගිය කෙනාට විඥානයට ගියොත් තේරෙනවා බුදුහාමුදුරුවෝ මොනවද මේ කතා කරලා පෙන්වන්නට හදන්නේ. පුළුවන් වෙයිද සාමාන්‍යයෙන් මේ උදේ ඉඳලා හඳ වෙන කරඬුව සතුරුලේ පෙන් කරච්චලේ ඉන්න කෙනෙකුට මේක තේරුම් ගන්න. අමාරු වෙන සැකෙන ඕලාරක ඉඳලා රූපී අත්පත්තාවයට යන රූපීයකින් අරූපී වශයෙන් තියෙන ආකාශයට නිරවස් තමයි විඥානයේ තේරෙන්න පස්සේ මේ දේවල් තිබුණත් නොතිබුණත් ගැටන් දෙපා වෙනසක් දකින්න දෙපා දෙකටම සමහිත වේදනාවක් තියුණත් සුඛ දුක්ඛ සමහිත ජයපරාජය තියුණත් සමහිත අෂ්ටෝක ධර්මයේ සමහිත හදනකොට ඊට තියෙනවා දේවල් තිබුණට හැමදේම ඇගේ දාගන්න ඕනේ. ඌව එන්නේ අපේ හැප්පෙන්න නෙවෙයි. ඒ නිසා මේ තියෙන දේවල් ගණන් නොගෙන සිටීමෙන් තියෙන දේවල් වලින් දුක් කරදර නොගෙන සිටීමෙන් තියෙන දේවල් ඇගේ නොදාගෙන සිටීමෙන් මේ දේවල් වලින් සෑහෙන දුරස්ත භාවයක් ලබන්න පුළුවන්. මේ මගේ කියාගත්තොත් තමයි අපිට කරදර කරන්නේ. ඉල්ලගෙන ගන්න. ආන්නේ විදිහට මේ විඥානයේ විසින් අපිව වරදට බඳව රූපහරහ වේදනා සංඥා සංස්කාර හරහා අපිට මේ ඝර්ෂණයක් ඇති කරලා දීලා කර්ම රැස් කරවලා සංස්කරණය කරගෙන ගියාට ඒකත් මගේ සැලසුමකට නෙමෙයි සිද්ධ වෙන්නේ ලෝක න්‍යාය ධර්මයකට. අන්න එක තේරුම් ගත්තට පස්සේ යාට ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ. මේක හොඳක් නරකක් මේ ලෝකේ නැහැ. හරියක් වැරද්දක් නැහැ. මුලක් මැදක් කරක් නැහැ. ඇති නැති ભેදයක් නැහැ. මේ තුල ඇති නැති ભેද හදාගෙන මුලමැදව හදාගෙන යන මේ ගමන විඥානයේ විසින් අපිට කවරන ලද්දා. ඒ නිසා මේ විඥානය එතන එතනම මත් කරවන්න නම් මේ දේවල් පිළිබඳව තියෙන හඳුනා ගැනීම. හඳුනා ගැනීම සඳහා දේවල් වලට පටමැදි නම් ටික තමයි මේ මුළු ලෝකේ නැටවිල්ල නටවන්නේ. ඒ නිසා මේවා හුදු සංඥා විතරයි. මේව පටන් ගන්නකොට තිබුණ දේවලුත් නෙවෙයි අපි මරණයට පස්සේ ඉතුරු වෙන දේකුත් නෙවෙයි මේ ඉන්නකන් තමයි මේ රණ්ඩු දරුවලේ ඉන්නකන් තමයි මේ පෙන් කරච්චලේ. ඒ නිසා මේ සංඥා පිළිබඳව අන්තිමට මෙයන සංඥග්ගය බුදුජානස පෙන්නවා ආකින්චඤ්ඤායතන කියලා. සාමාන්‍ය අපි 10 වන්ති බුද්ධ ආගමට කොටයක් කියවලා තියෙනවා මතකයි ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ. අකින්චන. අනේ දෙන්නේ අඬ නම් ඒ විඥානේ පොඩ්ඩක් බලෙන් තහවුරු කරනවා පුතුෙන් එළියට දාන්න. දැම්මට පස්සේ පේනවා කිසිත් නැති ලෝකේ අපි මේවා මොකද්ද බදාගෙන බදාගන්න සංඥා වැඩි වෙලා ඒ මත පටලවාගෙන පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ ඒ සංඥාත් එක්කම ගැටෙනා මිසක් ආ මේක නොගැටි සිටීමට ගියොත් කිසි කෙනෙක් එන්නේ අපිට විරුද්ධ වෙයි. ඒකට එන්නත් බෑ ඉතින්. එන එක ඕම එන්නේ කාම ලෝකෙට විතරයි ඕලාරික ලෝකෙට විතරයි රූප ලෝකෙට එසේ මෙසේ කෙනෙක් ගොඩ වෙන්නේ නැහැ. අකින්චඤ්ඤායතනට යන්නේත් නෑ. ඉතින් ගියාට පස්සේ හුලං අල්ලන්න හැදුවා වගේ. දැලකින් හුලං අල්ලන්න හැදුවා වගේ. එහෙම නැත්නම් වතුර ටිකක් මිලිකලා අල්ලන්න හැදුවා වගේ චිරි චිරි පයින්. එචයි අකින්චඤ්ඤායතනට යන කම්ම විස්තර කළ සර්වචනාංශේ පොට්ට බාදර චිත්තාර්ථ සාරිපුත්‍රත් කියනවා. මෙන්න මේක තමයි මම කියන සංඥා කියන්නේ. මේක මේ පියවර තුනකින් යන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ වෙනකොට ගිහිලා තියෙන හැම කෙනාම නමුත් කවදාකවත් අඳුරන්නේ නැහැ මේක ඇබැක්කයක් මේක සීනති වීමක් විසංජ වීමක් නින්දයමක් හිත හැංගී ගැනීමක් ආදී වශයෙන් අප්‍රතික්ෂේප කරලා තියෙනවා. දන්නා දැන සිට නොදන්න දක්වා ගියොත් මේ සංඥාගයට යන්න මේ සංඥාගයට ගියොත් විතරක් එයා අඩියපාද ගත්තා වෙනවා. අඩියපාද ගත්ත කෙනාට ඒකට මොනවද තිබ්බ ප්‍රශ්නයක් නැහැ. අපි මොකක් හරි චිත්තයක් අඳින්න ඉස්සෙල්ලා සුදු කොලයක් ගන්න එපා. සුදු කොලේ උඩනේ අඳින්න පුළුවන් වෙන්නේ. අරමෙවා තියෙන චිත්තයක් උඩ ඇඳපුවාම මගේ ස්වාධීන අදහස එළියට එන්නේ. ඒ නිසා අපි මේ සුද්ධ කොලේ සුද්ධ කරගන්න. උපදින කොට සුද්ධ කොලේ දුන්නේ අපි කැත කරගෙන. දැන් ආයෙ මකන්න පුළුවන් කියන එකයි බුදුහාමර කියන්නේ. ඔය ඇඳලා තියෙන්නේ පර්මනන්ට් මාකර් එකකින් නෙවෙයි. මකන්න පුළුවන් කියන්නේ. ඒ තරම් බුදුහාමරගේ ක්‍රමයේ ශක්තිමත්. ඒ නිසා මේකුවට පස්සේ සුදු කොලේ මතුවේ. මට මතකයි ඔය
ඒක කායක් තිබුණා ඔය සීකිරි පිටිසෝන් වලට අතුරු වර්ගයක් ඇහිලා ජරා තාරෝගයක් ගාලා තිබුණා. ගාලා සම්පූර්ණ ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණේ චිත්‍ර නැති කරා නැති කරට පස්සේ මුල් පහුවෙන පත්‍ර වල බුලම පිටුවේ තිබුණේ සීකිරි පිටිසෝන් විනාශයි. ඊටසේ රුසියාවෙන් ආව මිනිස්සු රුසියානු මරාන්සි කියලා එයා ගත්ත ක්‍රමයක් අර පිටින් ළඟදි ගාපු සායම විතරක් කැපෙන්නේ පන්න පිටිසෝන් මතු වෙන්නේ උපක්‍රමයක් කරා. බකමේ කරුවාසේ ආයත් විචිතු මේතරයි. ඉතින් මුලින් අද මිනිහට වැඩිය වටිනා මේ රුසියානු මරාන්සිගේ ක්‍රමේ එයා දන්නව මොන තර ගෑවක්. ඌ මෑතදී හදන තින්ත. ඒ තින්තර මුලින් ගාව තින්ත වලට විනාශ. එයාගේ රසායනික මෙරණ පස්සේ ගාව තින්ත කපනවා. බුදුහාමර මේකට කියන්නේ මෝහ පටල කපනවායි. මේ මෝහ පටල අර විචිතුම උඩ ඒකට තාර ගෑමක් මඩ තට්ටුවක් මඩ ප්‍රහාරයක් මේ මඩ ප්‍රහාරේ කපන්න පුළුවන්. හැබැයි අර කවුරු පීයක් කරන් ගිහලා ඌරන්න ගියා නම් කල්කටුවක් කරන විදිින්න ගියා නම් චිත්ත ඉතුරු වෙන්නේ නැහැ. චිත්ත ඉතුරු කරගෙන අර අලුත ගාව තින්ට මකන එක තමයි බුදුහාමරගේ කෘත්‍යය. අපි කරන්න හදලා තියෙන්නේ උදල්ලක් අරන් ගිහලා කොටනවා. එහෙම නැත්නම් චින්ත ගාපක මරන්න හදනවා. මොන දෙකින් අතරියන්නේ අර පිටින් ගාව චින්ත ගලවන්න පුළුවන් ක්‍රම තමයි ප්‍රතිපදාව. ඒකට කියනවා මෝහ පටල අයින් කරනවා කියලා. අන්නේ මෝහ පටල අයින් කරනකොට මේ කතාව පුරාවට යන්නේ සංඥාව කියන මේ අලුතෙන් වදින මඩපහර. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අනුන්ට මඩ ගහන එක, අනුන්ගේ මඩ කන එක. ඊයා මඩ කොච්චර ගහුවත් ඇතුළේ තියෙන ප්‍රභාසර හිතට මොකුත් වෙන්නේ නැහැ. ඒක ආගන්තුක උපක්‍රේෂවලින් මඩ කහටක් පැදෙනවා. කච්චලක් පැදෙනවා. මලකට කැමක් නැවතක්. නමුත් මේ මලකට තට්ටුව කවදාකවත් ගණ බහල වෙන්නේ ඉතාලම තුනි තට්ටුවක් තියෙන. ඇක්චුලි තියෙන දඹරත් තන්නේ එහෙමයි. අන්න එක මතු කරගත්තට පස්සේ සර්වඥ විනෝ පිටින් තියෙන මලකදී මඩ කහටේ සංඥාවේ අයින් කරන්නයි ප්‍රතිපදාව තියෙන්නේ. ඇක්චුලි දඹරත් තන්න මොකුත් වෙන්නේ කරන්නත් බෑ. බුදුහාමරට අයිතිවාසිකමක් නැහැ. මනුස්සත්වයේ තියෙන මේ දඹරත් තන්න වෙනස් කරන්න ඒ උන්වහන්සේ ප්‍රකාශ කරන එක විතරයි කරන්නේ. අන්න එක අයින් කරලා පස්සේ වෙනවා බුදු හිතක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. අපි විහිං පල් අපි විහිං අරවනම් නම්මනම් දාගෙන හරියට මයට බැනගෙන තෝතෝ වර බල කියාගෙන ඒ කියන කින ගාහනේ තමයි පිළිේම. එයාගෙත් අපි හිතන අනුන්ටයි ගහන්නේ අපි කිය. මම ගහ ගන්න එකක් වෙන්නේ තියෙන්නේ. අන්නේ විදිහට අනුන්ට අගය කරන්න පටන් ගන්නකොටම හැම කෙනෙකුටම නිවන දකින්න පුළුවන්. හැම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. මේ ගැන කතා කරු මහායාන බුද්ධාංග නම් බල්ලට බුද්ධ නේචර් එක තියෙනවා කියලා. බල්ලගේ බලු ගතිය තමයි බුද්ධ නේචර් කියන්නේ. උගේ හැටි අපිට වල්ලා තියෙන්නේ මගේ ගතිය නෙවෙයිනේ. මේ සුද්ධ දීපුක තියෙන අපිට වල්ලා තියෙන්නේ. සුද්ධ විදින විදිහට අවිදින්න ඕනේ, සුද්ධ කන විදිහට කන්න ඕනේ, සුද්ධ හදන කේවල් හදන්න ඕනේ, සුද්ධ විදිහට භාෂාව කතා කරන්න ඕනේ. සුද්ධ විදිහට හැදෙනකොට ඕන අපේ දරුවෝ සුද්ධයි කියන. හැබැයි ඒ දරුවෝ අම්මයි තාත්තයි මරනවා. ඒක තමයි සුද්ධගේ ක්‍රමය. මේ සුද්ධගේ තාලට හැදුවොත් ඒකාන්තයෙන් අම්මට අපටයි වෛර කරනවා. මොකද අම්මලා තාත්තලා ගොරකෝ. උන් සුද්ධ දන්නේ නැහැ, උන් දන්නේ නැහැ, උන් අපිට වගේ දන්නේ නැහැ. ඌ මරුවේ නැත්තම් මට කවදාකවත් මගේ තත්ත්වයට යන්න බෑ. උට උගන්නපු ගුරුවරයා මරන්නත් ඕනේ. ඒ තමයි සුද්ධගේ දර්ශනය. ඉතින් අපේ තුන පරණ ක්‍රමයට අම්මා දාත්ත මොන જાති කරොත් අම්මා දාත්ත තමයි. මුන්දලා ඒ පටන් ගත්ත තැන නෙළුම කොච්චර ලස්සනද පිබුණත් තෝජාව ගන්නෙ මඩ ගොහුරු වෙන්නේ. නෙළුම කාදාත් මඩ ගොහුරුව කපන්නේ නැහැ. කපන්නේ හිතුවොත් නෙළුමකට ඉන්න බෑනේ. ඒ නිසා බුදුජානක හිමි කියන්නේ නෙළුමක් කියලා. නෙළුමේ උඩ සිනි ගඳ නැහැ. නෙළුමේ උඩ සිනි වතුර වැටෙනට හිතින්නේ නැහැ. ඒක සූර්යාට අපවම් බබලනවා. හැබැයි තාමත් තෝජාව ගන්නෙ අර කුණේ. ඒ නිසා ඕලාරික අත්ත ප්‍රතිලාභයක් තිබ්බත්, රූපී අත්ත ප්‍රතිලාභයක් තිබ්බත්, අරූපී අත්ත ප්‍රතිලාභයක් තිබ්බත් අපි හැම ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ ඉඳගෙන විවිධ මට්ටම් වලට අපිට දියුණු වෙන්න පුළුවන්. අන්න එහෙම දියුණු වෙච්ච බව කාම ලෝකෙට පෙන්නේ කැලසිලයි කියලා. ಗುಣ නැති වෙලයි කියලා. මාන්නයක් නම්බුවක් ආභ්‍යා සත්කාරය මොකුත් නැති නිකම්මනයක් දවඩපත් වන කියලා. මොකද කාම ලෝකේ අඳුරන්නේ කැලස විතරයි. කාම ලෝකේ අඳුරන්නේ මාන්න විතරයි. කාම ලෝකේ අඳුරන්නේ එක එක ඔලූෂන් එක විතරයි. ඉතින් බුදුසසුන කියනවා ඕව ආගන්තුක ආපු දේවල් කපන්න පුළුවන්, කපලා මේ සංඥාග්ගයට එන්න පුළුවන්. මේ සංඥාග්ගයට ඇවිල්ලා ආයෙ කැලස සත් ගැයට මොකක්වත් දෙන්නේ නැහැ. එයා දන්නවා මම නෙළුම හැබැයි මොළ දිනේ තාම මඩ ගොහුරුවේ. ඒක අවනම්බුවක් නෑ කියලා මේ නෙළුමට. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. මේ මුල මඩ ගොහුරුවේ තියෙන්නේ මේ නෙළුම් දණ්ඩ, මේ නෙළුම
වතුර උඩ තියෙන්නේ ඒක වතුර තර වෙන්නේ ආන්නේ විදිහට ආත්පටලාව තුනක් බුදුහන්සේ පෙන්නලා පෙන්වාට පස්සේ මේක තේරුම් ගත්ත චිත්ත අත්ත පාරිසු මේ චිත්ත හත්ත කියන පරිබ්‍රාජකයා බුදුජානස බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා දාර්ශනික ප්‍රකාශයක් ඒකෙන් පේන කොට පස්සේ ටිකක් කල්පනා ශක්තියක් තියෙන කෙනෙක් කියලා එයා කියනවා ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ ඕලාරික අත්පාවේ පටිලාභේ ඉන්නකම් කාම ලෝකේ ඉන්නකම් මේ මනුස්සයාට රූප ලෝකයක් කැප නැහැ. රූප ලෝකයට අභව්‍යයි. අරූප ලෝකයක් හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම කාම ලෝකේ తත්‍ර తත්‍රාබිනන්දි. ඒක ඒකම බදා ගන්නවා. අර කිඹුල මොකද්ද බදාගත්තා වගේ. එනිසා ඒක බදා ගන්න ගතියෙන් උඩ රූපී ආත්මයක් තියෙනවා. අරූපී ආත්මවත් වෙන හිතන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි කවදා හරි ඔක් කෙනෙක් ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේගෙන් සමත භාවනා ඉගෙනගෙන සමත රූප ධ්‍යානයට ගෙන ගිය මනුස්සයට කාම ලෝකයක් පෙන්වන්න බෑ. අදාළ නැහැ. කාම ලෝකෙට ගිය ගමන් රූපී ධ්‍යානෙ කැඩෙනවා. අරූපී ධ්‍යානයක් හිතන්නත් බැහැ. ඒ නිසා රූපී අත්පටලාවට ආවට පස්සේ ඕලාරික අත්පාව පැටලාවෙන් තමයි අභව්‍යයි. අරූපී අත්පාව පැටලාවෙන් අභව්‍යයි. රූපී අත්පටලාවේ විතරයි යාට භව්‍ය වෙන්නේ. රූපී අත්පාව පැටලාවන් ගේව සංකම් ගච්ඡති. යා ඒ ගන්නට වෙනවා. යම් කිසි කෙනෙක් අරූපී අත්පාව පැටලාවට ගියා නම් අරූප ධ්‍යානයකට යාට කාම ලෝකේ පේන්නේ අසුචි අත ගන්න අසුචි පණුවරු රූප ලෝකේ පෙන්නේ තාම 3 4 5 කියන ගන්නේ ළමෙක් වගේ. එයා ඉන්නේ පශ්චාත්තුපාදි මට්ටම. ඒකෝට එයාට අරවත් එක සම්බන්ධයක් නැහැ. ඒව පෙනෙනකොට අරූපී අත් ලෝක අත් පටලවෙක ඉන්න බෑ. ඒ ශාමේ එකකට ගියොත් අනිත් දෙක අභව්‍යයි. කොයි එකෙත් අපිට ඉන්න පුළුවන්. දක්ෂමකම තමයි ඉහළම එකට ගිහිල්ලා මේ තුනටම ඉඳ තියෙනවා භව්‍යයි. ඒව තුනටම සම්පත්‍ති කරයි කියන එක දන්න මනුස්සයා කැමැති නම් ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉන්නවා, කැමැති නම් රූපී අත්ත්ව ප්‍රතිලාභේ ඉන්නවා, කැමැති නම් අරූපී අත්ත්ව ප්‍රතිලාභේ ඉන්නවා. එයා දන්නවා යමකට ගියොත් අනෙත් තුනේ ඒ හරහාම මැකෙනවා, චප්ප වෙනවා, යටපත් වෙනවා කියලා. ඒක කිව්වට පස්සේ බුදුසසුන වහන්සේ ඒක අනුමත කරනවා. ඒකට තව පැත්තකින් පෙන්ලා දෙනවා මේ සන්දර්භයේ මේ කතාවම චිත්තහත්ත යම් වෙලාවක අපි අතීතේ ජීවත් වෙනවා නම් අපිට වර්තමානයේ අභව්‍යයි අවලංගුයි අනාගතයේ අවලංගුයි අපිට කාදාක සත්‍ය පිහිටවන්න බෑ. අතීතයේවල් කල්පනා කරගෙන පශ්චාත්තාප වෙන්න මැද සත්‍යයක් වර්තමානට එළඹෙන්න ජීවත් මම දැන් මෙතන නැහැ. ඒ තරම්ම අතීතයේ විදගෙන පශ්චාත්තාප වෙවි අඬාවෝගාගෙන අල්ලපෙදිටක් කිය ගියා අනිච්චන් දුක්ඛ අනත්තන් කියන මැරෙන්න හදන. එහට ඒ දැඟලිල්ල නිසාම වර්තමාන මොහොතට අභව්‍ය වෙනවා අනාගතෙකුත් නැහැ කාලකන්‍ය. යම් කිසි කෙනෙක් වර්තමානට ඇවිල්ලා මම දැන් මෙතන හිටියොත් ආයේ අතීතේ කල්පනා කර ඉන්න බෑ. කල්පනා කරනකොටම සතිය කැඩෙනවා. අනාගතෙ දිහා යන්නත් බෑ ගිය ගමන සතිය කැඩෙනවා. එනිසා වර්තමානින් ඉන්නකරට අතීත අනාගත දෙක අභව්‍යයි වර්තමානයේ ඉන්න අය කියන කනට වැටෙනවා. අනාගතේ ජීවත් වෙන මනසට අතීතයක් නැහැ වර්තමානයක් නැහැ. අර මේ දෙක ڇප්ප කරගෙන තමයි අපිට අනාගතේ පයින් අනාගතේ පැන්නොත් මේ දෙක නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ තුනෙන් ඕන එකක ඉන්න පුළුවන්. ඒ ඉන්න දේ අන්තිම අංග සම්පූර්ණ සත්‍ය නෙමෙයි තව දෙකකට හැකියාව මට තියෙනවා කියලා දන්න මිනිහා දිනනවා. ඒ මනස වතුරේ මොළොට උස්සපු මිනිහා නැත්තම් වතුරේ ගිල්ල නැහින මිනිහා අතීතයේම ජීවත් වෙන්නත් බෑ අපිට වර්තමානයේම ජීවත් වෙන්නත් බෑ අපිට අනාගතයේම ජීවත් වෙන්නත් බෑ. මෙන්න මේ බව අපිට කාල තුනක් තියෙනවා. ඒ කාල තුනෙන් ඕන දෙයකට ඕන වෙලාවක යන්න පුළුවන් බව තේරුම් ගන්න පුළුවන් එකම තැන වර්තමානයේ විතරයි. අතීතයේ පළච්ච කුණු වෙච්ච දෙයක් අනාගතය කියන්නේ ආපු නැති එකක්. වර්තමානයේ ඉඳගෙන කාට හරි තේරුම් ගත්තොත් අන්වේ ඥානවලට අතීත අනාගත දෙක ගන්න පුළුවන්. එතකොට තේනවා මේ ප්‍රත්‍යක්ෂයේ ඉන්නකොට සතිය පිටරන වර්තමානයේ ඉන්නකොට අපිට පේනවා අතීත අනිත්‍ය අතීතයක් තියෙනවා වගේ. අපිට පේනවා අනාගතයකත් තියෙනවා වගේ දෙකම බුදු චින්තාවේ. බුදු තර්කානුකූල බුදු අන්වේ ඥාන වර්තමාන විතර ප්‍රත්‍යක්ෂේ පුතක්ඥයයි කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂේ අන්වේ ඥානලි වෙන් කරගන්න බැරි මනුස්සයෙක්. එයාට ප්‍රත්‍යක්ෂේ දන්නේ නැහැ අන්වේ ඥාන දන්නේ නැහැ. ඒක හිතලුවද්ද හිත බලපෙකද්ද නැත්නම් උරගා බලන්න පුළුවන් මේ වර්තමාන මොහොතේ අරමුණත් එක්ක තමයි ඉන්නේ කියලා දන්නේ නැති මනුස්සයා නානා ප්‍රකාර කතා කරනවා. මොකද ඒ ප්‍රත්‍යක්ෂේ සහ අන්වේ ඥාන නියුන් සහෝදරයෝ වගේ මුණ තාලෙන්වත් අඳුරන්න බෑ. ඒකයි බුදුරජාණන් මෙතන කියන්නේ මේක අපපටිහිරකම් ප්‍රති ඒ කියන්නේ
හේතු ගන්නන්න පුළුවන්ද බැරිද කියන එකයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. අපි හීන ලෝකයක ජීවත් වෙනකොට හීනේ සත්‍ය වශයෙන් පේනවා. සත්‍ය ලෝකේ බොරුවක් විදිහට පේනවා. මොකද ඒ තරම් අපි එක්ක බීලා එක්ක හීනේ. මෙන්න මේ දෙක වෙන් කර ගන්න බැරි මනුස්සයෙක් ටිකක් එහාට ගියොමන් පිස්සු. බයිපෝලා කියලා කියනවා නැත්නම් සිසොෆෙනික් කියලා කියනවා. සාමාන්‍ය පිටර වෙලා තියෙන්නේ යාට මේ දෙකම එකට තියෙන්නේ. එයාට කිව්වොත් ප්‍රත්‍යක්ෂයයි වැදගත් දේ සත්‍යයට කිට්ටු දේ අනුමාන ඥාන විචිත්‍රයි කෙලස්බරයි කියලා එයාට පේන්නේ සත්‍ය අසත්‍ය නෙමෙයි විචිත්‍රකමයි ඕනකම. මම කැපී පේන්න ඕනකම නිසා එයා හරි කැමති අන්වේඥානවලට. තොරන් ගහගෙන ජීවත් වෙන්නේ. හිත ලෝක ජීවත් කරන ප්‍රත්‍යක්ෂය හරීම කම්මැලි දෙන්නේ. ප්‍රත්‍යක්ෂය හරීම නීරසයි. ප්‍රත්‍යක්ෂය හරීම බය උපදවන සුළුයි. ප්‍රත්‍යක්ෂය හරීම අසරණ කරන සුළුයි. ඒ නිසා අපි මේ විචිත්‍ර ලස්සන හිතලුවේ ජීවත් වෙනවා. ඉතින් මේක තමයි ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඔක තමයි අපි අයිතිවාසිකම. මම දකින්න හීනේ දකින්න මට අයිතියක් තියෙනවා. ඔබට වැඩක් නැහැ මාව ප්‍රත්‍යක්ෂයට ගේන්න එපා. මාව අවදි කරවන්න එපා. ඉතින් බුදු ජානකයන්ගේ නිසා ඉස්ලාම් බුදු වෙලා මේ බුදියාණන් කටියට බුදිය ගන්න දෙන්න තමයි බණ නොකියන්න හිතාගත්තේ. වැඩක් නැහැ කිසිම කෙනෙක් කැමති නැහැ. තමා ගත කරන මේ මවාගත්තු ලෝකෙට කතා කියන්නේ. මේ කටියට මේ ප්‍රත්‍යක්ෂය පේන්නේ එක පාට නිදාගෙන මනසකට වතුරක් කිරෝ වගේ අවදි වීමක්. අවදි වෙන කවුරක්වත් ලැජ්ජේ නැහැ. ඒ තරම්ම తත්‍ර తත්‍රාభినන්දිනි. අල්ලගත් එක බදාගෙන ඒකම උසස් කරගෙන ඒකම අනුන්ටත් දෙන්න හදාගෙන ගත කරන ජීවිතයක් තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ප්‍රත්‍යක්ෂයේ ඉඳගෙන තේරුනොත් මේ අන්වය ඥාන කියන එතන ණය විපස්සනා කියන ඒ තර්කයේ කියන එනත මේ චින්තාමය ඥාන කොච්චර ෂටද කොච්චර මායාවිද කොච්චර නියුන් සහෝදර වගේ එකට මක් කරනවාද කියලා කිව්වොත් බෞද්ධයන් අතර පවා මේ බව නොදන්න පිරිස පොදු ජනතාව අතර බෞද්ධයන් එක්ක තියෙන ගනුදෙනුට වැඩිය ප්‍රතිශතයට වැඩි. බෞද්ධ උගදෙනෙක් කියන අපි සම්මා දිට්ඨිකයි. අපි ඉන්නේ හරි පාරේ. අපිට දැන් ඇත්ත පෙන්නලා තියෙනවා. අනේ පෙන්නේ නැන්නේ මේ හිතන එකම තමයි මොඩකම. පෙන්ුණා නම් කවදාකවත් ආයකක් අත ගන්න යන්නේ. එයා උත්සාහ කරනවා අමිහිරි වුණත් ඒකාකාරී වුණත් මේ ප්‍රත්‍යක්ෂය විතරයි දරන්නේ අපිට ඉස්තාවරත්වයක් දෙන්නේ පටිහිරක බව පිළිසරණක් දෙන්නේ ඒකාන්සික සත්‍යයක් දෙන්නේ අර හිතලුව නෙවෙයි මේ හිතලුවත් එක්ක තියෙන සත්‍යයට ආගම කියලා කියනවා හිතලුව අයින් කරපු සත්‍යයට ධර්මය කියලා කියනවා අත්ථ සංහිතං ධම්මපටි සංහිතං කියලා කියන්නේ අත්ථ සංහිතං කියලා කියන්නේ විචිත්‍රයි හරිම සුන්දරයි මම ආපානෝ අපිව තරුංගලී කියලා උදාහරණ වගේ අපේ හීන ලෝකේ අපි කරපොන. ඒක අත්ත් සංගීතකමේ තියෙනවා. ඒක තමයි ආගමේ තියෙන්නේ. කොයි ආගමේ තොච්චරයි තියෙන්නේ. නැත්නම් ඒ ආගම ඇතුලේ ධර්මයක් තියෙනවා. ඒ ධර්ම ඒකාන්තිකයි අනිවාර්යම නිවනට යොමු වෙලා තියෙන්නේ. පටිහිරකයි ඒක පිලිසරණක් සහිතයි ගමනක් යනවා. නමුත් ඒක රස නැහැ. ඒක නීරසයි. ඉතින් ඒ නිසා අපි මේ දිලිසන සියල්ල රත්තරන් නොවේ කියලා පිළි මේකක් තියෙනවනේ අපි දිලිසෙන තැන් වලයි නිවන හොයන්නේ රස තැන් වලයි නිවන හොයන්නේ කැමති තැන් වලයි නිවන හොයන්නේ නිවන නොතිබෙන්නේ ඉඳ තිබේ ඒක නිසා යම් වෙලාවක තේරුම් ගත්තොත් මේ ප්‍රත්‍යක්ෂය සහ අනුමානේ මේක සමතේ සහ විපස්සනා දෙක තේරුම් ගත්තා වගේ තමයි සමතේ හැම වෙලාවෙම අනුමානේ තියෙනවා සම්මුතිය තියෙනවා ඒක තනුමානයක් බව දන්න එක තමයි විපස්සනා කියන්නේ ආන්නේ දෙක වෙන් කරගත්තකම ඕන කෙනෙකුට තේරෙනවා සමතේ නැතු යන්න බෑ සමතේ බදාගෙන යන්නත් බෑ ආනේ ටික විස්තර කරලා පුතේ ජනාංශයේ සඳහන් කරනවා මේ දෙක රූප ඕලාරික රූප අරූපී ආත්ම භව තුනත් අචීතනාගත වර්තමාන තුනත් පිළිබඳව කියනකොට බුදුරජාණන්සේ කියනවා මම උදාහරණයක් දෙන්නම් ඒක කාටවත් තේරෙනවා දෙනකගෙන් කිරි ලැබෙනවා ගාබම්මා කිරං කිරම්මා දදී කිරෙන් දී කිරි හැදෙනවා දදීම්හා නවනීතං බටර් හැදෙනවා පැට්‍රෝලිය බෙන්ඩරු හැදෙනවා සප්පි සප්පි වලින් සප්පි මණ්ඩේ හැදෙනවා ගාවම් මා කීරම් කීරම් මා දදී දදී මා නවනිද නවනි තම සප්පි සප්පි මා සප්පි මණ්ඩෝ යම් වෙලාක දෙනකින් කීරා දවාගත්ත කිරි තින තාක්කල් ඒක දී කිරි කියන ගානට වැටෙන්නේ නැහැ බටර් කියන ගානට වැටෙන්නේ නැහැ ගිතෙල් කියන වැටෙන්නේ නැහැ ගිතෙල් සාර මණ්ඩේ කිය කියෙන්නේ නැහැ ඒකට කිරි කියලායි කියන්නේ මේ කිරි යම් වෙලාවක දී කිරි බවට පත් වුණාට පස්සේ ඒකට කිරි කියන්නේත් නෑ බටර් කියන්නේත් නෑ ගිතෙල් කියන්නේත් නෑ ගිතෙල් මණ්ඩේ කියන්නේත් නෑ ඒකට දී කිරි කියලා කියන්නේ
මේ දීගිරිනේ බටර් ගත්තට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, දීගිරි කියන්නේත් නැහැ, ගිතෙල් කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. මේ බටර් වලින් ගිතෙල් ගත්තට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, දීගිරි කියන්නේත් නැහැ, වෙඬරෝ කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. මේකට ගිතෙල් කියලායි කියන්නේ. ගිතෙල් සාර මණ්ඩේ ගත්තට පස්සේ ඒකට කිරි, දීගිරි, වෙඬරෝ ගිතෙල් කියන්නේ නැහැ. ඒ නිසා මේ එකම දේ මේ විදිහට පෙරුණාම ඒ තියෙන தત્ත්වය කියනවා මිස අනිත් දෙයින් ඒක වෙනස් වෙහිට ගන්න. මෙන්න මේකයි ලෝක සාමාන්‍ය. මේකයි ලෝක ව්‍යවහාරය. මේක තමයි ලෝක නිරුත්‍ය. මේක තමයි ලෝකේ පවතින පඤ්ඤාත්තිය. ඒ නිසා කෙනෙකුට කියතෝ කිරිම තමයි දීකිරි කියන්නේ. ඔව්. නමුත් කිරි නොවේ දීකිරි කියන්නේ. මෙන්න මේ බව දැනගෙන කතා කරන නිසා බුදුහාමරණ බුදුහාමුදුරුවෝ කියනවා. ඕනෙම අමනේකට දුස්සීලෙකට සිල්වතෙක් බාටපත් වෙන්න පුළුවන් සිල්වතෙක් බාටපත් වුණා පස්සේ අර දුස්සීලිය කියන්නේ නැහැ සිල්වතෙක් බාටපත් වෙන්න පුළුවන්කම තිබුණාට සිල්වතෙක් බාටපත් වෙලා නැත්නම් තාමත් දුස්සීලිය දුස්සීලම තමයි ඕනෙම දුස්සීලෙකට සුසිල්වත් වෙන්නත් පුළුවන් ඕනෙම සුසිල්වත් වෙච්ච කෙනෙකුට ධ්‍යාන භාවනා කරන්නත් පුළුවන් එතකොට ධ්‍යාන භාවනා කරන දුහිල්ලතා කියන්නේ නැත්නම් සිල්වතා කියන්නේ නැත්නම් ධ්‍යාන භාවනා කරන කෙනයි කියලා කියන්නේ ධ්‍යාන භාවනා කරන කෙනා අරූප ධ්‍යාන ලබන්න පුළුවන් එතකොට අරූප ධ්‍යාන භාවනා කරන කෙනයි කියලා කියන්නේ මේ එක්ක නාමයි. ඉතින් අපි කියනවා මේ උදේ එකක් කියනවා හැන්දෑව එකක් කියනවා අපිට පටලවෙන කියලා. පටලවෙනවා තමයි. බුදු සංඥා විතරයි. බුදු පටබැඳිනමක් විතරයි. අඳුනා ගැනීම දාන්නමක් විතරයි. සරුවත්චනංශ මේ නම් ඔක්කොම පාවිච්චි කරන හැබැයි දැනගෙන. අරයට මේ වෙලාවේදී එහෙම කිව්වට තාපොට්ටකින් මේ නම කියතයි. නමුත් අපි කිව්වොත් මේක හොරා. මේ උපන්නේ හොර පවුලක. ඒක ලද්දා පටන්ම හොරාමයි කියලානේ අපි කියන්නේ. නමුත් බුදුහාම කියන ඕනම වෙලාවක මෙයාට දානපතියෙක් වෙන්න පුළුවන්. භවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ බවට විතරයි බුදුහාමුදුරෝ කතා කරන්නේ නැත්නම් මේ ලෝකෙම ඉඳලා මනුස්සය හිරේට දැම්මට රජුතුමන්ට විරුද්ධ බුදුහාමුදුරු නඩු කියන්නේ නැහැ. නමුත් මේ මනුස්සයට කතා කරනවා රජුරු ඔබට හිරේ දැම්මට මම ඔබට බුදුහාමුදුරු ඔබට ඕන නම් හැදෙන්න පුළුවන්. අනේ මේ බව තේරුම් ගන්න බැරි වුණාට පස්සේ තමයි අපි මේනි කාය ભેද ආදාන හොරු කියලා වෙනම જાතියක් බෙදාන දුස්සූරියෝ කියලා වෙනම જાතියක් බෙදාගෙන රණ්ඩු සරුවල් කරගෙන පංගු peeru බෙදන්නේ මේ සංඥා වෙනස් වෙන සුළු එකක් බව දන්නේ නැතුව. මේ සංඥාව පටන් ගන්න එක නෙවෙයි මරේ. ඒ දේ දකින්න නම් වර්තමානයේ හිත තියන්න. අතීතේ අනාගතේ තන්නේ කර සංඥා මත කොට නැගිච්ච දෙයක්. ඒකේ කදාක සත්‍ය දකින්න බෑ සංඥාවේ විපරිණාමේ දකින්න බෑ. ඒ නිසා වර්තමානයේ හිත තිබ්බොත් සංඥාවේ විපරිණාමේ දැකීමම වක්කාර කරන සුළුයි. මත් කරන සුළුයි. සීනති කරන සුළුයි. පිසු වට්ටවන සුළුයි. ජීවිතය ඇහෙන පිස්සු නැති කෙනෙකුට මේසක මේ භාවනා කරන්න බෑ. සෑහෙන සීලයක් ඕනේ. සෑහෙන කායික ශක්තියක් ඕනේ. කෑහෙන පිනක් ඕනේ. කෑහෙන පෞරුෂත්වයක් ඕනේ. කෑහෙන ලෑස්තියක් කළා යන්න ඕනේ. භාවනා නම් ගහපු ගමන් ඇත්තයි. ආය කතා කරන දෙයක් නැහැ. කිරිගාර මෝල් ගහින් යනවා වගේ භාවනා. ප්‍රතිඵල දරන්න බෑ. ප්‍රතිඵල දරන්න බැරිකම තියෙන නිසා සාසනය කල් ගියයි කියලා භාවනාවේ හෝ සත්‍යය පව පිළුණු වීමක් කළා. ආගම මේක මරන්න හදනවා. මෛත්‍රී බුදුහාම වෙනකන් ඉන්න මේ මේවල් නැතුව බෑ. අරකයි මේකයි කියලා කරන්න හදනවා. මොකද මේ විවහාර දෙය සත්‍ය වශයෙන් අරගෙන. එසම පරමාර්ථයේ ස්වාදීනව ස්වායක්තව හිටගෙන ඉන්නවා. පහල මේ ප්‍රඥප්තිය කරකවනවා. ප්‍රඥප්තිය හරියට කරකවනවා. අපි මේ කරගෙන ප්‍රඥප්තිය අල්ලන්නේ ඒකේ ස්ථිරතාවයක් හොයන්න හදනවා. ඒකට කියනවා සංඥා විපල්ලාස. සංඥා කියන්නේ තර වෙනස් වෙන සුළු දෙයක්. ඒ වෙනස් වෙන සුළු දෙයට යාවෙලා තේරුම් අරගෙන ජීවත් වෙන්න නම් අපි ඒකට සුදුසු කායික මානසික සත්‍යයක් දෙන්න. ඊට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන්. ඔපරේෂන් එකක් කරනන් තියරයකට යන්න ඕනේ. ඒ දක්ෂ කෙනෙක් ඉන්න ඕන උපකරණ ආයුධ තියෙන්න ඕන, ලෙඩ පිරිසුදු කරලා තියෙන්න ඕන, සීනත් කරලා තියෙන්න ඕන. නැත්නම් ඔපරේෂන් කරන්න බෑ. ආන් මේ වගේ මේ තත්ත්වය ඇති කරන තැන එක තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. මේක තමයි ඔපරේෂන් තියටර් එක. ඉතින් ඒකට මේ සජීපෑදී හිටියොත් මේ ඕනම තත්ත්වයකට ඕනම කෙනෙකුට යන්න පුළුවන්. මුදැසෙ කිසි තැනක කියලා නෑ. මනසත් ලැබුව කෙනාට ආවල් දෙට යන්න බෑ කියන. එම සාපයක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. ඒ නිසා මේ අත්බාව ප්‍රතිලාභයක් තියෙනවා. ඒ නිසා මේ පණිවිඩය ඒකාන්තයෙන්ම බෞද්ධයන්ට කියන පණිවිඩයක් නෙවෙයි, මනුෂ්‍යයන්ට කියන පණිවිඩයක්. ඉතින් මේ විදිහට ලෝක සාමාන්‍ය, ලෝක නිරති, ලෝක වෝහාර, ලෝක පඤ්ඤාති විස්තර කරන මොනම ආගමක් අත් ලෝකේ නැහැ. ඒකේ දිව්‍ය සර්වබලධාරී සදාකාලිකයි සර්වව්‍යාපී. එතනම පේන සංඥාව පුරුසෙල් තිත යන ගහලා තියෙනවා. බුදුජානනාථගේ සංඥාව එහෙම නෑ. ඕනම තැනක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එමේ වෙනස් වීම චපලකමක්වත්, අමරාවික්ෂේපවාදයක්වත් නෙවෙයි. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. මේක තමයි දුකයි කියලා කියන්නේ. මේකේ ආත්මයක් නෑ. අර පද්ධතියක් නෑ. නමුත් මේ තීරුම් ගැනීම හරයක්.
එරුම් ගැනීමම සාරයක්. ඉතින් මේ පොට්ටපාද පරිබ්‍රාජකයට මේකෙන් ඉච්චර ලොකු සේවයක් වෙලා නැහැ. චිත්තාර්ථ සාරිපුත්තට තේරෙනවා උඩුකුරු කරපු දෙයක් යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ අන්ධකාර කාමරයක අයියක් තැල්ලුවා වගේ කැලේ අතර මං වෙච්ච මොකට අත දිගාරලා පාර පෙන්නවා වගේ බුදුජානන්ත ස්තුති කරලා පැවිදිද. පැවිදිලා නොබෝ කලකින් යා මේ කාරණාව තේරුම් ගන්න පරමාර්ථ සත්‍ය කියන්නේ මේකයි. සම්මුති සත්‍ය කියන්නේ මේකයි. මේ දෙක අතර සම්බන්ධතාවයේ මේ පඤ්ඤත්‍යක්, නිරුත්‍යක්, විවහාරයක් සාමාන්‍ය ප්‍රමණය කියලා නොබෝ කලකින් රාතන් වහන්සේලා අතර තව කෙනෙක් පාඩපත් වුණා කියන එකෙන් තමයි සූත්‍රය සමාප්ත වෙන්නේ. ඉතින් මේ බණාන බණ කියන අපටත් අනේ එවැනි පොටපෑදීමක් මේ පොට්ටපාද සූත්‍රයෙන් ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව. දැන් අපි විනාඩි 5ක් විනාඩි 20ක් විතර කාලයක් කරන් තියෙනවා. මේ අපි සතිවරි සමාප්ත කරන්න ඉස්සලා කාටද කියන්න කරන දේවල් තියෙනවා. අපි ඒකට පොඩ්ඩක් ඉවසමු. ප්‍රශ්න ප්‍රකාශන පහදෙතන තියෙනවා කතා කරන්න. එහෙම නැත්නම් අපි ඒත්තවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ ධර්මදේශනා සතිවරි සීමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙමි. ඒකට ඒතන ඒක අකින්චඤ්ඤාතේ ලැබෙන ඒගොල්ලෝ හිතුවා ඒක තමයි කියලා. ඒක නිෂ්ඨාව ඒක තමයි ඉන්හැට යන්න බෑ කියලා. ඊට පස්සේ අත්‍තරම උද්දකාරාම්බොත නේව සංඥා නාසඤ්ඤාතය වරිංගර සංඥාවල නේ වරිංගර සංඥාවල් නෑ. ඒ දෙක තිබුණත් ප්‍රශ්නයක් නෑ. මම සංඥා අල්ලන්නේ නෑනේ. හැබැයි මේක නිෂ්ඨාව කියලා හිතුවා. උදයන් සිකෝ මේක සංඥාග්ගේ පමණයි. මේ ඉහාට මෙතෙන් එහා පැත්තමයි නිවන තියෙන්නේ. ඒක තමයි භවේ. ඕලාරිකුණත් රූපීුණත් අරිපුණත් භවේ. භවේ අන්තිමට ගියොත් ඒක නඩ තියෙනවා මේ භවය පන්නන්න පුළුවන්. මේ කක්ෂයෙන් මිදෙන්න පුළුවන්. ඒගොල්ලෝ කක්ෂයෙන් මිදුන්නේ නැහැ. රක්ෂේම කරගන්න. ජනාති සිද්ධාර්ථ තාපසෝ එතෙන් ගිහලා ගියා. එතෙන් ගාන් ගිහලා කුරුවරුගේ සම්මාන ලැබුවා. තෑගි ලැබුවා. ලැබල දැනගත්තා කිං කුසල කවීකින් සත්‍ය කවී. සත්‍ය නම් කීම කුසලේ නම් කීම කියන පණිවිඩේ එතෙන් ගියාවේ. ඒ තමයි පින. මේක නෙවෙයි අවසානේ. අවසානයේ සඳහා ලැබීසු සුදුසුකමක් මට ලැබුණා. එතෙන් යනකම් මේ සත්‍ය කවීෂී අදහස ආවෙත් නැහැ. අර නේව සංඥා නාසඤ්ඤායතනය ස්පර්ශ කරනකොට තමයි කෙලස් ගොඩක් අඩු වෙනකොට දැන් මම සත්‍ය සොයා යන්න සුදුස්සෙක් කියලා. අරගොල්ල හිතුවේ ගුරුවරු හිතුවේ මම සත්‍යයේ ඉන්නේ. මේක තමයි නිස්සාරම කියන්නේ. අන්නේ දෙකේදී ගුරුවරයා නිත්‍ය කරගෙන තියනවා නේද? සිද්ධාත තාපස බුදු වෙලක් නැතව මේ සත්‍ය නැහැ. සත්‍ය හොයන්න ඕනේ. මේක ඔය ඔයගොල්ලෝ අල්ලගෙන හිටියද මේක නිත්‍ය දෙයක් නෙවෙයි කියන සැකකිරීම කරා ඒක ගුරුවරු ඉස්සරහ කරන්න බෑ යන්න. මොකද යාගෙන් ඉගෙනගෙන යාගෙන් දක්ෂ ගෝලයා වුණාට පස්සේ ඔබතුමලා මේ අල්ලගෙන තියෙන්නේ මේ තාවකාලික දෙයක් කියලා කියන්න බෑ. ඒ නිසා යමින් මෙන් වෙලා ගිහිල්ලා මේ දෙයට යන්නේ නැතුව ඇත්තටම මේක තාවකාලිකයි කියලා හිතා ගන්නපත් නමුත් පැට කෙලස් නේ. කෙලස් අඩු කරාට පස්සේ මේ දෙයත් තාවකාලිකයි කියලා හිතන එකම බුදු අදහස. ඒක මහා බෝසතාණන් වහන්සේ නමකට විස කාටකත් දෙන්නේ. දැන් අපිට ගියොත් එම් 500ක් විතර ඉන්නතනට ගිහිලි වෙලා ඔබතුමා මෙතන හරි දක්ෂයි මේ ඉතුරු පිරිසු කෝල හදාගෙන මේ තැන බාරගෙන ඉඳි කිව්වොත් අපිට හිතෙන්නේ ඒක ලොකු සම්මානයක් නතර වෙන්න වටන තරක් කියලා නේ. අන්සිය සිතාත් තවස්තු මැදේ නම මෙතන හැමක් මෙතන උගුලක් ගෙදර ගෑනි දාලා මාලිගාව දාලා ඇවිල්ලා දැන් තව තැනක් ඇන්නවා. මේක සත්‍යයට කිට්ටු තැනක් වුණාට ඇත්තම සත්‍යයට කිට්ටු බවට වැටෙන්නේ එතන ගියාට පස්සේ තමයි. ඒ නිසා මේ අදහස් කරන්නේ ඔක්කොමලා අකින්චඤ්ඤායත නේව සංඥායත යා යුතුයමයි කියලා. ඔක කිට්ටු කරන්නේ යනකොට පින් ඇති කරාට තේරෙනවා මේ නිත්‍යතාවයේ මම තමයි ආත්මෙ දින්නේ. මම ඉන්නවා මම වෙමි මේක මම මාගේ කියාගන්නේ. ඒකට අභියෝග කරන්න බයයි යමක් කමක් තියෙන කියලා. අකමැති තියෙන හැම කෙනෙක්ම තමන් හම්බ කරපු දෙයට නිඳ කරනවට කැමති නැහැ. කිසි පුදාසික වෙන නිසා හිඟන කම අවශ්‍යයි. හැමකමක් නැහැ. කවුරුට කණ්ඩා දෙන කම අවශ්‍යයි. එතකොට තමයි යාර තේනේ තියෙන දේ තිබිච්චා ඒවට අයිතිකාරයෝ ඉන්නවා. ඒකට බලා ගන්නවා. ඒගොල්ලන්ගේ අනුකම්පාව විතරයි මම ජීවත් වෙන්නේ. මට වයිතිත් නැහැ. ඒගොල්ලන්ගේ අයිතිතිය හැටි කියලා මට ප්‍රශ්නකුත් නැහැ. ඒගොල්ලන්ගේ අනුකම්පාව ලබන්න බෑනේ. ඒගොල්ලන්ට බැන්නොත් නිසා දායකයන් යට වෙන්නේ. දායකයන් දෙය අහන්න ඕනේ. ඒ වෙයි දායකයන් අනුකම්පාව මිස මින් මොනක්වත් මට එපා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් විකුණන්න පුළුවන් අදහසක් නෙවෙයි. කාටවත් ඒක ලේසියට තේරෙන්නේ නැහැ මේ තමන් හම්බ කරපො තමන්ගේ ප්‍රිය වස්තුවල තියෙන
බොල් ගතිය, දිරච්ච ගතිය, ගුල්ලු ගහලා තියෙන ගතිය, භංගුර ගතිය දකින්න කැමති නැහැ. මොකද ඒකමත හදාගත්ත හිණේකෙන ජීවත් වෙන්නේ. ඒ වගේ අර දෙන්න කරලා තිබුණේ රූප ද්‍රව්‍ය මත නෙවෙයි, තරංග අහගෙන තිබුණේ මේ ධ්‍යාන අරූපී ධ්‍යාන මත. ඒ අල්ලගත්ත ලෝකේ තමයි තාම ඇත්තේ. දැනටත් ඇති. දැනටත් හිතෙන්නේ අපිට වැරදිලා ඒගොල්ලන්ට අද ගිහිල්ලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ කෙලවරක් නැති ජීවිතයකට ප්‍රශ්න නැති ලෝකෙක ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් මේ අපි දාඩි දාන භාවනා කරන සක්මන් කරන බොරුවට නටනවා. ප්‍රාදිනේව සංඥානා සංඥාති අරගෙන හිතාව නම් මොකක්වත් නැහැ නේ කියලා ඒගොල්ලෝ හිතায়. හැබැයි ටිකට් එක කැපෙන දවසේ කොහෙ වැටේද හොයන්න බෑ. ආයේ සරත් දීර්ඝ සත්සාරයකට මුල් ලැබෙනවා. ආයේ වැල් ගැඩවිල් එක්කලා උපදීද? වැල්ලියක බඩේ උපදීද කියන්නේ. අපි මේ කරන වැඩේ අතෙන් යන්න පුළුවන්කමක් තියෙනවා යන්නත් ඇති. නමුත් ඒක නෙවෙයි නිෂ්ඨාව කියන මේ සංඥාවේ තියෙන වාෂ්පීකරණ වෙන ගතිය. කම්පන චංචල ගතිය තේරුම් ගැනීම තමයි මේ පොට්ටපාද සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ. ප්‍රත්‍යක්ෂයේ ඉන්නේ එක තැනක, චින්තාවේ ඉන්නේ එක තැනක. එතකොට අපි කකුල් දෙක දෙපැත්තේ තියෙන එකක් ඔරුවේ එකක් ගොඩමින්. ඔරුවට ගොඩ වෙන්න ඕනේ. හැබැයි ඔරුව හෙල්ලෙන. ඉතින් එතකොට ගඩොලුට ගන්නවා. ඉතින් ඔරුවේ ඉන්න මිනිස්සු කියන නගින නගපන් නැත්නම් කැටිව අපිට යන තියෙනවා. ඉතින් මේ මාසේ ඔරුවට කකුල තිබ්බ ගමන් හෙල්ලෙනවා. ඉතින් මේ කකුල මෙහාට ගත්තොත් ඔරුවේ, මේ කකුල එහාට ගත්තොත් ගොඩමින්. ඉතින් අර චින්තාමේ සහ ප්‍රත්‍යක්ෂ දෙකේ සම්පූර්ණ පටලවිච්ච ලෝකයක් පෘථග්ජන ලෝකයක්. එයා දන්නේ ආශ්‍රය ප්‍රසවාසයේ ප්‍රත්‍යක්ෂ කළහක්ක් ඉතිවිල්ල අනුමානයක් කියලා. එයා දන්නේ නැහැ ඒ ආශ්‍රය ප්‍රසවාසයේ ප්‍රත්‍යක්ෂ කළහක්ක් මේ වේදනාවට පෙළෙන ගති අනුමානයක් කියලා. එයා මේකයි මේ දෙක එකට තරු පොරේට දානවා. මේ සත්‍යයේ ප්‍රත්‍යක්ෂය බොහොම සියුම්. බොහොම දුර්ලභද දුර්වල දෙයක්. ඉතින් ඒ නිසා අනුමානයේ වෙලින් මලක කා කොටක් දාලා මුරුමුරු ගාලා තල්ලලා ඡප්ප කරලා යනවා. ඒ නිසා යෝග ආචරය කාටවත් ඡන්ද දෙන්න ඕනේ නැහැ. දිනේ කරන ඡන්ද දෙනවා නම් අනුමානෙ ඡන්ද දෙනවා. සමසත්‍ය தත්ත්‍ය දෙනවා නම් යෝගාචරය ඇත්තටම අනුග්‍රහ කරගන්න ප්‍රත්‍යක්ෂය. ඒක තේරෙන්නේ. කොහොමඩක්වත් මේ භාවනා කරන අරමුණ අනපනෙ ගත්තොත් හිතලා කරන එකක්ද ස්වභාවික එකක්ද කියලාවත් අල්ලන්න බෑ යෝගාචරය. හුස්ම ගන්න හිතලාද ස්වභාවිකද කියන එකවත් කරන්න බෑ. දැන් ජීලාට ප්‍රශ්නයක් නැහැ. ජීලාට හොඳට ස්වභාවික ගන්න. භාවනා කරන්න කියවම ඒක හිතලා කරන්න. සක්මන් කරනකොට ස්වභාවික සක්මනක්ද යන්නේ හිතනවද කියන එක වෙන් කර ගන්න බෑ. මොකද ඒ තරම් ප්‍රත්‍යක්ෂේ සහ හිතලුවක ජීවත් වෙන්නේ. ඉතින් ඒක තමයි උම්මත්තක ලෝකේ. මම ඉන්නේ හීන ලෝකයකද? එහෙනම් තමයි පොළවේ. මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකද වැඩි. මේ මුළු ජීවිතේම යන්නේ හීන එකට. ඉතින් ඊට පස්සේ ඒ මනසට හීන ඇත්ත වෙනවා. මේ ප්‍රත්‍යක්ෂයට ආපු ගමන් හීනදාරි දාලා කරකොල අඹරවල සහ සුළු සුළං ඉන්න පටන් ගන්නවා. ඉතින් ඕක මේම නම් මරණ වෙලා ඒකම හිටියේ. අනේක පාට දඩස් කාලා කියලා ප්‍රත්‍යක්ෂයට දැම්මට පස්සේ මෙතෙක් කලින් හිතාගෙන හිටපු දේවල් අගයන් ආඩම්බරයන් තේරෙම වැඩි මාලිකාවක් මුහුදුරලකට ගසාන් ගියා වගේ ගියාම මරණයට හපන් මේ අබැයි. ඒ නිසා මේ බුදුහමසුත් එක්ක අපි ජීවත් වෙනවා කියලා කියන්නේ බල හීන ලෝකයක් කොච්චර සුන්දර වුණත් ප්‍රත්‍යක්ෂයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඉතාල හීන ලෝකයක් අතහැරලා අයිස්ක්‍රීම් එකක් අතහැරලා මේ ඇවිල්ලා මේ කටකරවසන දායක කොහොම ඇටයක් කන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒකට උනේ පෞෂ්‍යත්වය උනේ. ඒ නිසා මොකද දෙනෙක් කැමති අයිස්ක්‍රීම් කෝන් එක පිටින් කන්න පුළුවන් මේ මොකටේ කොහොම බැලක. දැන් ප්‍රත්‍යක්ෂය නිත්‍ය දුක අනාත්මයි. හිතලුව නිත්‍ය සුඛයි සුභයි. ඉතින් දැන් අපි හරි වෙලාවම අර හිතලුවත් එක්ක අනුමානයත් එක්ක හීන ලෝකයක් එක්ක ජීවත් වෙනවා. හීන ලෝකයේ ඉන්න කෙනෙකුට යාළුවයි කියන්නේ. ප්‍රත්‍යක්ෂයෙන් දැන හදන එකනට කියනවා ඕවත් එක්ක ගමනක් යන්න බෑ. ඕගොල්ලෝ ඉන්න වෙනම කතාවල් කතා කරන්නේ අනිච්චන් දුක්ඛන් අනත්තන් අපේ වැඩේට බාධායි. එයාම ගදායි. අපිමයි යතයි වෙන කවුරක්වත් නැහැ. ඒ නිසා මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් sannivedanaye degree නෙමෙයි PhD එකක් ගන්න. තමන් කතා කරන්නේ දන්න දේ, වෙච්ච දේ ඇති හැටියට කියනවාද?
ඇති හැටිය වෙච්ච විදියට කියනවාද නැත්නම් හිතලුවක් ඇති හැටියට කියනවාද ඇති හැටියක් හිතලුවක් විදියට කියනවාද කියන එක ඇත්තටම ඒ කර්ම මනුස්සය දන්නේ නැහැ. පංචනික ධර්මවල තියෙන භයානකම. ඊට පස්සේ අපි ගහපා දෙනවා මම මේ කතා කරන්නේ දැකලා ඇද්දුට ප්‍රත්‍යක්ෂයක් කියනවා. එයි මම සැක කරන්නේ කියලා. බුදුන්සේ සැක කරන්නේ නැහැ. බුදුන්සේ කන්නඩියක් මොණ්ඩල්ලා කියනවා උඹට පේනවාද මේ රූපේ? බොයි හිතාගත්ත රූපයක් උඹට පේන්නේ. ඉති තියෙන්නේ ඕක නෙවෙයි කියලා. ඉතින් ඒක මොකද මේ බුදුහාමුදුර ළඟින් කැමති නැහැ. අන්තරට යන්න බුදුගෙට යන්න ගවන්නේ දේවාලයට කැමතියි. දේවාලේ දෙයියෝ එහෙම උකුත් කරන්නේ අනේ පුතේ මොනවද ඔබට අවශ්‍ය කරන්නේ මට පිළියම් ලින්කයක් කරලා බඳුල්ල බං. උට ඕන දෙයක් දෙන්නම් කවුඩක් පොඩක් ටික ගතම් එකක් දීපන්. ඕන දෙයක් දෙන්නම් කියලා. අරකට බැනුමට යන්න සියලු සැප එක විනාඩියෙන් අයින් කරලා දෙන්න. හැබැයි මේ ස්පිරිට් එක මෙච්චරයි මේ ස්පිරිට් එක මෙච්චර ගන්න වෙන එකයි. අපි ළඟ තියෙන ඕන තරම් වගේ දුර්ත ධර්ම. ඒ දුර්ත ධර්ම පොඩි ගානක් ගේපම සියලු දුක් නැති කරතයි. ඒ පොඩි ප්‍රශ්නයක් තියෙන ටික වෙලාවකට විතරයි. බුදුසසුනේ පෙන්න දෙය ඒකම කරනවා සල්ලි ගන්නෑ දීර්ඝ කාලීනයි හැබැයි යෙදিলা කරන්න. ඒකට පොඳ බලන්නේ. ඒකට කාගවත් ආධ්‍යාත්මික පොඩක් නැහැ පොඳ අවශ්‍ය කරලා තියෙන මොකටත් නෙවෙයි ගත්ත කාලතරණ දිගටම කරා. වැරද්දක් කරුවත් වරදින්නේ නැහැ. එකම දේ නැවත නැවත කරනවා නම් ඒ මනසට අනිවාර්යයෙන් මේකේ ආධින වාසාවද තියෙනවා. අපේ වෙලා තියෙන අපි එක එක කාලසටහන් එක එක විදිහට විනාශ කරනවා විනාශ කරන නිසා අපිට එකකවත් සිද්ධ වෙන්නේ නැහැ එකවත් පශි වෙන්නේ නැහැ එකවත් සීසන් වෙන්නේ නැහැ සීසන් ගොඩාක් කල් යනවා මොනම සත්‍යයක් කර තේරුම් ගන්න එකම දේ පැවිද්ද තෙරුණාසනමක් වෙන්න මහා තෙරුණාසනමක් ගන්න එකම දේ අවුරුදු 220ක් කරනවා PhD 8ක් කරතයි මේ අවුරුදු දෙකෙන් තුනේ PhD එකක් කරතයි මහානකමක් අවුරුදු 20ක් කරනවා කියන එක තමාරට හිතන්නවත් බෑ. මහ වෙන්දවත් හිතන්න බෑ. එපි ඒ වගේ දෙයකට උදාහරණ දෙන්න තියෙන මේ එකම දේ නැවත නැවත කියන ද අනුපස්සන භාවනා බහුලී කතා. ඉතින් පෙන්වන්න බෑනේ ලෝකයට. ඒ නිසා සත්‍ය දැකපුණ කී එක්කෙනෙක්වත් නැහැ. ඔක්කොම සත්‍ය දැකලා තියෙන්නේ. නමුත් මේ අපි මේ හිතලුවට කැමති. තමන් මවාගත්ත ලෝකේ ජීවත් වෙන්න කැමති නිසා සත්‍යෙට පිටපාන. මේ පිටපාඩුව පස්සේ ඉතින් කර්ම ශක්තියට වැඩ. ඒ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ ආනිජ සප්පයි සූත්‍රය සඳහන් කරගෙන නැවත පැමිණෙනවත් එක ප්‍රත්‍යක්ෂයකට එනවත් එකම දැනගන්න පුළුවන් මෙතෙක් හිටිය අනිශ්චිත තැනක චපල තැනක අනුමානික ණය ක්‍රමයකට දැන් ඉන්නේ ප්‍රත්‍යක්ෂය කියලා. අන්නේ පුංචි වෙනස තමයි නිවන කියන්නේ. ප්‍රත්‍ය අනුමානික ඉඳලා ප්‍රත්‍යක්ෂයට එනකොට ඒ මනුස්සයා කනගාටු වෙනව අසත්පුරුෂයෙක් සත්පුරුෂය දැනගන්න හරි කොච්චර අවුල් වුණත් ස්වභාවයෙන්ම දැන් ප්‍රත්‍යක්ෂය ඇවිල්ලා නේ තියෙන්නේ. දැන් මේක සතුරු වෙන්න කාරණාවක්නේ. මෙතන ඉඳගෙනත් එයා නැවතත් අතීතයට යන්න යන්නේ නැහැ. පශ්චාත්තාපයට යන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂය ඉන්න බව සාහිතික කරගන්නවා. ඒක අත්දැකීමෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ දැනගන්නවා මේ අතීතයේ ඉන්නා දාකල් අතීතයේ ඉන්න බව දැනගන්න බෑ. ඒක දැනගන්න පුළුවන් එන්නේ ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා ඒක අනුමානයක් බවත් සංඥාවක් පවණක් බවත් එකදා යහපතක් ඇති කරන්නේ නැති බවත් කියන්නේ. හැම වෙලාවෙම හිතසුව සලසන්නේ හැබැයි හරි මිහිරි අපි සුන්දරයි අපි හීනයි ප්‍රත්‍යක්ෂයේ ඒක ආකාරයි හරි කම්මැලි නමුත් චාටුවනේ චපල ගති නැහැ ඉතින් අන්නේ ප්‍රත්‍යක්ෂයට ආරබයි දැන් මම ප්‍රත්‍යක්ෂයේ ඉන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක බුදු උනා වගේ වෙනවා. ඒක තමයි අපිට තේරෙන්නේ මේ සත්‍යයේ ඉඳලා නැති වෙලා ආය සත්‍යයට එන වෙලාව ගැනයි අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ. මේකට සතුටු වෙන්න කියන එකයි සාරිපුත්‍ර සාන්ති කියන්නේ. අමාදේන කම්පතිටි සති බල. අමාවේ තමයි හිටියේ නම දැන් ආවේ සතියටනේ. අනේ ඒකට සතුටු වෙන්නේ. ඒක සතුටු වෙන්න කිය දවසින් පාවනා කියන එක විනෝදාංශයක් ඔය අමාරුවක් නෙවෙයි. අපිට වෙලා තියෙන පිට යන්නත් එපා යන බව දැනගත්තත් කනගාටුයි. ඊට පස්සේ පිට නොයන්න මොකද කරන්න කියලා අපි හොයන. එහෙම කන් ලෝකේ නැහැ. පිට යන්න තරම් හිතුව හිතුවක් කාරණාට ඒ හිතේම ආපහු එන ගතියකුත් තියෙනවා. ඒක අපේ ගතියක් නෙවෙයි ධර්මයේ හැටි. අර ආපහු එන ගතිය විතර සතුටුයි.
හිතට පිට ගියාම ගැන හිත හිතා ඉන්න කල්පනා කරන කෙනෙක් නැහැ. ඒක සංඥාවක් පමණයි. නම මේක ප්‍රත්‍යක්ෂයක් බව තේරුම් ගන්න එක නම් තමන්ගේ යුතුයකම වැඩක්. මොන ගාල බලන්න පුළුවන්ද මේක ආශාසි මේක ප්‍රසාදි මේක වාමන්ද මේක දකුණද මේක වා පිටි දර වැලමිටද මේ විලුඹද කකුලද කියලා ඒක තමයි ප්‍රත්‍යක්ෂය. ඉතින් ඒක නැති එක තමයි ඔය විද්‍යාවේ තියෙන ප්‍රධානම බොරුලැල්ල පොරගේ විද්‍යා කාර්තාක ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ. අනුංගෙ දෙයක් ගැන කතා කරන්නේ, අතීතයක් ගැන කතා කරන්නේ, වෙනතනක් ගැන කතා කරන්නේ. ඒකයි බුද්ධාංශයේ තියෙන විද්‍යානුකූල බව නිතරම පදනම් වෙලා තියෙන මම දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන ඉඳගෙනත් අතීතය ගැන හිතමින් ඒක සත්‍යයි කියලා හිතනවා මෙතන ගැන සැක කරනවා. ප්‍රත්‍යක්ෂේ සැක කරනවා. බේත් නැහැ. ඒකට බේත් නැහැ. ඒකට කියන්න තියෙන්නේ මේක තමයි අපිට අතීතයේ කරපතරකක් ජඩගම් අපි කරේ ඔන්න ඔය පටලවිල්ල නිසා ඒ නිසා ප්‍රත්‍යක්ෂේ මිහිරි අමිහිරි වුණත් ඒකාකාර වුණත් ප්‍රත්‍යක්ෂේ හිතසුව සරසනවා බුදුහාමුදුර නියෝජනය කරනවා ඒ නිසා නැවත නැවතත් පච්චක්ක සිද්ධාවත ඇතිදී ඇති හැටි දැකීමට එළඹිලා වාසය කරන්න තමගේ රුචිආජ කණ්ඩික පැත්තකට දාන්න ඒකට කැමති නැහැ එහෙම කැමති නැති බව දන්න එකත් ලොකුද අපිට වෙලා තියෙන්නේ අපි ගෙනාවු රුචිආජ කණ්ඩික පැත්තකට දාන්න කැමති නැහැ ඒ නිසා මෙච්චර සත්‍ය තියෙද්දිත් අපි අර හීන ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකයි විනන්දවල් කියන්නේ මට අරින්න මට දකින්න මගේ හීනේ. යෝගාවචරයට ඒක වෙනකොට hina යනවා. මම බොහොම සීරියස් පිට හීන ජීවත් වෙනවා. වර්තමාන දාව ගමන් නිකන් බෝලද වෙලා අයියෝ කද්දයක්ද කියලා ආයෙත් යනවා අතීතයට. ආයෙත් යනවා අනාගතයට. ඒකද වන්න මෙයාට මට වගේ අතීතයට යන්න බෑනේ. මෙයාට මට වගේ අනාගතයට යන්නත් බෑනේ. කියලා අනිත් එක්කෙනාගේ අඩුපාඩු වදාගෙන ඊමසේ වර්තමාන ජීවිත වෙනසක් වෙන්න ඇති. නැත්නම් අපි වර්තමානයේ ඒ තරම් කුඩම්මගේ සැලකේ. පුදුමාකාර අනදර කිරීමක් කරන්නේ පොදු අර්ථකත නැද්දෙන්න පුළුවන් අපේ මුළු ජීවිතේටම අපි කරන්නේ වර්තමාන මොහොතට වෛර කරනවා. එනම් සිටි මොහොතට වෛර කරන්නයි අපි මේ සියලු විනෝදාංශ යෙදු වටපිටා සකස් කරගෙන ඒ වගේ ආධාර ලබන්නේ වර්තමාන මොහොත පන්නගන්න. ක්ෂණය පන්නගන්න ඒ කවුරුත් කරන එක නෙවෙයි. ඒක මතු කරලා දෙන එක තමයි ධර්මයේ බණ හිමෙන් අපි උත්සාහ කරන්නේ කරන්නේ. මතු කරලා දුන්නට තේරුම් ගන්නවා කියන එක වෙනම දෙයක්. දැන් අපි අරගෙන තියෙන මිනිත් 15ක් 20ක් විතර වගේ සාකච්ඡාවට ඒ නිසා අපි මින් ඉදිරියට ඊතාවදා ජාති සාතා සජ්ජහනාඩක පැමිණීමේ ධර්ම දේශනා සසුවාරේ නිමව සතන් කරමු. ඊතාවදා චකම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බි දීවා නුමුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා චිත්තාවතා චනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බ සම්පත්ති සිද්ධියා චිත්තාවතා චනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බි සත්තා නුමුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා නිරන්තරමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මංකරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ අතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු